අපි කතා කරන්න යන්නේ අද දවසේ අපිට විභාගයේදී මූණ දෙන්න සිද්ධ වෙන ප්‍රශ්න පත්‍රයේ මෙහෙම එකක් වෙයි නේද කියලා තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි? සම්බන්ධ වෙන අය ඉන්නවා ඉක්මනින්ම සම්බන්ධ වෙන්න. මම අද කියාගෙන කියාගෙන යන්න කතා කරන්නම්. විභාගෙට ඒ කියලා හිතෙන ප්‍රශ්න ටික තමයි මම කතා කරන්නේ. ඉන්න ඒවා මාක් කරගන්න සටහන් කරගන්න මේ දවස් කීපය ඇතුළත ඒවා තමයි වැඩි වැඩියෙන් බලා ගන්න ඕනේ. අවධානය යොමු කරන්න ඕනේ. හරිද? එතකොට විභාගයට අදාළ ඇඩ්මිෂන් එක සමහරක් අයට හම්බෙලා ඇති සමහරක් අයට තාම හම්බෙලා නැහැ. හෙට දවසේ ඇතුළත විභාගය ආයතන පත්‍රය හැමෝටම හම්බ වෙයි. හරි? හෙට දවසේ ඉවර වෙද්දී හම්බුනේ නැත්නම් අනිවාර්යයෙන්ම WhatsApp කරලා විමසීමක් කරන්න. හෙට හවස් වෙද්දී අනිවාර්යයෙන්ම හම්බෙලා ඉවර වෙයි. මේ වෙනකොට අර විභාග ආයතන පත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ආයතනික වශයෙන් තියෙන කාර්යබහුලත්වයක් තියෙන මේ විදුලි කැපීමත් එක්ක සමහර ඒවා යොමු කිරීම සම්බන්ධයෙන් අර විභාග තුනක් ළඟට එක ළඟ ඇවිල්ලා තියෙන නිසා ගැටලුවක් නෑ. ඔයාලගේ ආයතන පත්‍ර ඔක්කොම ඇවිල්ලා තින්නේ. දැන් ඒවා ඔයාලට ලබා දීම සිද්ධ කරන්න මේ වෙනකොට සමහරක් අයට යොමු කරලා තියෙනවා. සමහරක් අයට හම්බ වෙලා නෑ තාම. අද දවසයි හිට අවශ්‍යදී අනිවාර්යෙන් හැමෝටම හම්බ වෙයි. ඒතර මේක ඇඩ්මිෂන් එක සයින් කරගන්න සමහර අයට අපහසු වෙනා ඉන්නවා. විශ්වවිද්‍යාලය ඇතුළේ ඉන්න අයට ඒක අපහසුයෙන් පත් වෙන්න ඕනේ නෑ. එහෙම පාරුවක් තියෙනවා නම් ඔයාලගේ අස්සන හරි දාලා ඒක විශේෂ සටහනක් එක්ක යොමු කරන්න මෙන්න මේ හේතුව හින්දා කියලා. හරි? රයිට්. එහෙනම් මම පටන් ගන්නම්. මම ගිය සති දෙකෙත් ඕක සම්පූර්ණයෙන්ම ඔයාලට කතා කරා නේද? ගිය සති දෙකේදීත් මම ඔයාලට කතා කරා සැලකිය යුතු දෙයක්. එතකොට ඒකෙදිත් මම ඔයාලට අවධානයෙන් කිව්වා මෙන්න මේ කරුණු කාරණා පිළිබඳව මූලික අවධානය යොමු කරන්න කියලා. හරිද? රයිට්. එහෙනම් මෙන්න මෙතන ඉඳන් බලා ගන්න. මෙන්න මේ කියන ඒවා මාක් කරගන්න. හරි, මේ කියනවා මාක් කරගන්න. හැකි ඉක්මනින් අපි මේ කටයුත්ත ඉවර කරගමු. රයිට්. ඉස්සල්ලාම මම එනවා තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් කතා කරන්න. මානව සම්පත් කරුණාකරන මානව සම්පත් කළමනාකරණ තොරතුරු පද්ධති, මානව සම්පත් කළමනාකරණ නිසා මානව සම්පත් කළමනාකරණ තොරතුරු පද්ධති, මේක තමයි මෙතනින් පහුගිය ප්‍රශ්න පත්‍ර දිහා බලපුවාම ආපු ප්‍රශ්න ආපු තැනක් තමයි මානව සම්පත් කළමනාකරණ තොරතුරු පද්ධති සඳහා භාවිතා කරන විකල්ප පද්ධති. හරි, හයිලයිට් කරලා තියාගන්න. මානව සම්පත් කළමනාකරණ තොරතුරු පද්ධතියක අඩංගු මූලිකාංග. හරි, මෙන්න මේ මූලිකාංග. දැන් මම කියන ඒවා මාක් කරගන්න. ඊගාල් මානව සම්පත් කළමනාකරණ තොරතුරු පද්ධතිය වල සඵලදායකත්වය වර්ධනය කිරීමට අනුගමනය කරන ක්‍රියාමාර්ග. මානව සම්පත් කළමනාකරණ තොරතුරු පද්ධතිය වල සඵලදායකත්වය වර්ධනය කිරීමට අනුගමනය කරන ක්‍රියාමාර්ග. මානව සම්පත් කළමනාකරණ තොරතුරු පද්ධතිය ගොඩනැන්වීමේ පියවර. හරි, පියවර ටික මතකයිනේ. ඒක තියෙන මානව සම්පත් කළමනාකරණ තොරතුරු පද්ධතිය සැලසුම් කිරීම, තොරතුරු පද්ධතිය නිර්මාණය කිරීම, කැපවීමකරුවන් තෝරා ගැනීම, තොරතුරු පද්ධතිය අදාළ නිලධාරීන් පුහුණු කිරීම, තොරතුරු පද්ධතිය ක්‍රියාත්මක කිරීම, තොරතුරු පද්ධතිය ඇගේම් සහ නඩත්තු කිරීම කියලා හයක් තියෙනවා, කරුණු හයක් තියෙනවා. ඊගොඩ අපි එනවා ජාත්‍යන්තර මානව සම්පත් කළමනාකරණ අභියෝග සහ අභියෝග කළමනාකරණය කිරීම කියන එකට එන්නේ. එතකොට ජාත්‍යන්තර මානව සම්පත් කළමනාකරණ අභියෝග කළමනාකරණය කිරීම යටතේ අපිට කතා කරන්න තියෙනවා. ජාත්‍යන්තර මානව සම්පත් කළමනාකරණය කියන්නේ මොකක්ද කියන එක. ඊගොඩ බහිර්ගත රැකියා පැවරු. බහිර්ගත රැකියා පැවරු. හරි, බහිර්ගත රැකියා පැවරු. ඊගොඩ ව්‍යාපාර සංවිධාන ජාත්‍යන්තරකරණයට ලක් කළ හැකි අධිර අධිර පහක් ගැන කතා කරමු. ජාත්‍යන්තරකරණයට ලක් කළ හැකි අධිර
ඊගොඩ ජාත්‍යන්තරකරණය ලක්කිරීමේදී යොදා ගන්න පුළුවන් සේවාදායක මිශ්‍රණයන්ගේ ප්‍රවේශයන් තුනක් ගැන කතා කරනවා. එක්කෝ අපේ රටෙන් අරන් එනවා, එහෙම නැත්නම් ඒ රටෙන් ගන්න, එහෙම නැත්නම් යෝග්‍ය ක්‍රමවේදය පාවිච්චි කරනවා නේද? ප්‍රවේශයන් තුන. ඊගොඩ බැහැරගත රැකියා පැවරුම් වලදී ව්‍යාපාර සංවිධාන මුහුණ දෙන අභියෝග. බැහැරගත රැකියා පැවරුම් වලදී ව්‍යාපාර සංවිධාන මුහුණ දෙන අභියෝග. ඊගොඩ මෙන්න මේකත් මාක් කරගන්න. සඵලදායක බැහැරගත රැකියා පැවරුම් සඳහා මානව සම්පත් කළමනාකරණයේ දායකත්වය. සඵලදායක බැහැරගත රැකියා පැවරුම් සඳහා මානව සම්පත් කළමනාකරණයේ දායකත්වය. අද පන්තිය අපි පවත්වගෙන යනවා තමයි. හැබැයි මම දන්නේ නැහැ මෙහෙන් මෙහෙ පව කට් එක කීර දාලා තියෙන්නේ කියලා. ඉතින් සිතිච්ච වෙලාවේ කට් කරන නිසා බැරි වෙලාවත් අද පව කට් එක තිබ්බොත් එකට කලින් තිබ්බොත් ඒ යන වෙලාවෙම ඇත්තටම ඕක් වෙනවා. මොකද අද ඩොංගල් එක පාවිච්චි කරගන්නත් බැරි තත්ත්වයක් තියෙනවා. හරිද? එහෙම වුණොත් අඩුම ගානේ 12 මාරට මෙහා ලයික් කරපුවොත් මම ඔයාලට අනිවාර්යයෙන්ම වෙන දවසක් Zoom එකෙන් සම්බන්ධ වෙනවාමයි. නමුත් 12 මාරට එහා ගියොත් ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහට අපිට ඕන දේවල් ටික කතා කරලා ඉවර කරගන්න පුළුවන්කමක් තියෙනවා. හරි? එහෙම නොවේවා කියලා අපි ඉමු. හරි? Right. ඔයාලගේ තියෙන ප්‍රශ්න ටිකක් කතා කරන්න බෑද නේද? ඊගොඩ උපක්‍රමශීලී මානව සම්පත් කළමනාකරණ strategy මොනවද අපිට පාවිච්චි කරන්න පුළුවන් ස්ට්‍රැටජි? දැන් ඔයාලා විභාගය සඳහා පාවිච්චි කරන්න පුළුවන් ස්ට්‍රැටජි තියෙනවා. හැබැයි මතක තියාගන්න විභාගෙදී ඔයාලගේ එක ෆෝන් එකකට එක්කෙනෙකුට තමයි ඇක්සස් අපි දීලා තියෙන්නේ WhatsApp හරහා. ෆෝන් දෙක තුනක් එකතන ළඟ තියාගෙන පාවිච්චි කරන්න යන්න එපා කිසිම වෙලාවක. යාළුවෝ තුන් හතර දෙනෙක් එකතු වෙලා නම් විභාග ලියන්න යන්න එපා. එහෙම ගිය පාර පේපර් එකේ ඉත ඉස්සෙල්ලා එකේදී එහෙම අල්ලගත්තා. ඔයාලට මම කියන්නේ මොන තාක්ෂණයද අපි පාවිච්චි කරන්න කියලා. ඉතින් එයාලේ පාවිච්චි කරන තාක්ෂණය ප්‍රයෝග කරගෙන ඔයාලගේ නම්බර්ස් තියෙන තැන් හොයාගන්න පුළුවන් කියලා ඔයාලා දන්නවනේ අද වෙද්දි නේද? ඒ නිසා යාළුකමට හිතවත් කමට ඔක්කොම ළඟ තියාගෙන වැඩේ කරන්න යන්න එපා. එහෙම හතර දිනක් ගියපාර අහු වුණා. ඉතින් හතර දෙනා පස්සේ නතර කරලා තිබුණා, හෝල් කරලා ප්‍රතිඵලක් දුන්නා. ඒ නිසා එහෙම කවුරුත් එහෙම කරන්න යන්න එපා. තනිතනේ තමයි විභාගෙ මොන දෙන්න ඕනේ. දැන් ඔයාලට විතරයි මේ පාර සමාන චාන්ස් එකක් හම්බ වෙන්නේ. මේව ලියන්න ඉදිරියේදී සමාල්ලාවට ඔන්ලයින්ම ඉඳලම පේපර් එක ලියන්න පුළුවන් ක්‍රමවේදයක් ගැන හිතනවා. ඒ නිසා මේ පාරේකින් පොඩියෙන් ප්‍රයෝජන ගන්න. ඒතර වීඩියෝ එක ඔන් කරගෙන ඔයා විභාගය ලියන්න වුණොත් එහෙම ඔයාට තියෙන අපහසු වාර තේරෙනව නේද? එහෙම අවස්ථාවක් නෙවෙයි දැන් උදා වෙලා තියෙන. ඒ හින්දා මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මේ පාර බැච් එකයි ඊගවඩේන බැච් දෙකටමයි මම කියන්නේ විභාගෙ කොට දාගන්න පුළුවන් හොඳ ක්‍රමවේදයන් කීපයක් මේක අරහා ගොඩනගා කියලා තියෙනවා. එන්න ඉදිරියට එන්න එන්න මේකේ සංකීර්ණ බව වැඩි වෙන්නත් පුළුවන්. එහෙනම් කලින්ම මේ වැඩේ ඉවර කරගන්න එක හොඳයි. හරිද? ස්ට්‍රැටජි පාවිච්චි කරන්න. දැන් ඔයාලේ පොත්පත් නෝට් ටික ඔක්කොම හරියට පිළිවෙලට තියාගෙන පාඩමෙන් පාඩමට වෙන් කරලා තියාගන්න. එතකොට මම කිව්වා කොයි පාඩමෙන් යවුවත් ටග් ගාලා ඔයාලට ඔයාගේ දේවල් පාවිච්චි කරලා උත්තර ගන්න පුළුවන් ඉක්මනින්. හරිද? මම කියන්නේ ඉදි ගන්න එකට. ලියන ඒවාට ඔයාලේ දැනුම් හැකියාව අනිවාර්යයෙන් දීලා එහෙම නැතුව එක කරන්න බෑ. එනයි ස්ට්‍රැටජි ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම උපායක්‍රමික මානව සම්පත් කළමනාකරණය කියන්නේ මොකක්ද කියන එක බලාගන්න. ඒ වගේම ආම්ස්ට්‍රෝන්ගේ 2004 අනුව උපක්‍රමශීලී මානව සම්පත් කළමනාකරණය කරුණු තුන ඕක නිරන්තරයෙන් අහනවාමයි. හරි? ඒ කරුණු තුන මොකක්ද කියන එක මම මතක් කරා. ඒවත් මානව ප්‍රාග්ධනයේ තරක්කාරී වාසී උපක්‍රමික සැලසුම් ක්‍රියාවට නැමීම මිනිස් සම්පත් වලින් සිද්ධ කරනවා කියලා. ඒ වගේම ව්‍යාපාර සංවිධානයේ දැක්ම සහ ඒ ළඟා කරගත් යුත්තේ කෙසේද යන්නේ නිර්වචනය කර ගැනීම. ඊගාවට සංයුක්ත උපායක්‍රම හා මානව සම්පත් කළමනාකරණය. ඔයාලා දන්නවා සංයුක්ත උපාය මාර්ග තියෙනවා, සමස්ත උපාය මාර්ග තියෙනවා, අභ්‍යන්තර සහ බාහිර පරිසරය මේකට සම්බන්ධ වෙලා අපි කතා කරමු. අන්න ඒ chart එක හොඳට බලාගන්න. හරි, අනිවාර්යයෙන් මේ chart එක හොඳට බලාගන්න. ඊගාවට උපක්‍රමශීලී මානව සම්පත් කළමනාකරණ ප්‍රවේශය. අනිවාර්යෙන් අහන තැන උපක්‍රමශීලී මානව සම්පත් කළමනාකරණ ප්‍රවේශයන් ගැන කතා කරද්දී සම්පත් පාදක කොටගත් ප්‍රවේශය, ඉහළ කාර්යබල ප්‍රවේශය, ඉහළ කැපවීම කළමනාකරණ ප්‍රවේශය, ඉහළ සහභාගීත්ව කළමනාකරණ ප්‍රවේශය. ඊගොඩ අද වෙද්දී වැදගත් එකක් තමයි උපක්‍රමශීලී මානව සම්පත් විධායක, එහෙම නැත්නම් නූතන මානව සම්පත් කළමනාකරු කෙබඳු හැකියාවන්ගෙන් සමන්විත විය යුතුද කියන එක. එතකොට එයාගේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ වෘත්තීය හා තාක්ෂණික දැනුම, ව්‍යාපාරික නිපුණතාවය, වෙනස් වීම කළමනාකරණය කිරීමට ඇති හැකියාව,
මානව සම්පත් කර්මනාකරණ පද්ධතිය සංවිධානයේ අනිදුක් පද්ධතිය සමග අනුකූලනය කර ගැනීම හැකියාව මෙන්න මේ වගේ කරුණු කාරණා හරි ඊගොඩ මම එනවා විවිධත්ව කර්මනාකරණයට හරි විවිධත්ව කර්මනාකරණයට එනවා විවිධත්ව කර්මනාකරණයේ ඔයාලා දන්නවා විවිධත්වයේ තියෙන ප්‍රධාන මූලිකාංග තියෙනවා මිනිසාට වෙනස් කළ හැකි සහ මිනිසාට වෙනස් කළ නොහැකි මූලිකාංග තියෙනවා හරිද මිනිසාට වෙනස් කළ හැකි සහ මිනිසාට වෙනස් කළ නොහැකි මූලිකාංග තියෙනවා ඒ අතර ජාතිය ජනවර්ගීකත්වය ස්ත්‍රී පුරුෂ භාවය වයස වගේ දේවල් වෙනස් කරන්න බෑ ආදායම් අධ්‍යාපන විවාහ විවාහ වගේ දේවල් වෙනස් කරන්න පුළුවන් ඊගොඩ එවොත් විවිධත්ව කර්මනාකරණයේ සංවිධානයේ වැදගත් වීමට බලපාන හේතු ඔයාලා මම කිව්වා ඉතින් කතා කරා ඒ කර්ම කෙරේ අවධානය යොමු කරන්න විවිධත්ව කර්මනාකරණයේ සංවිධාන මුණ දෙන ගැටලු අභියෝග කියලා අපි කියන්නේ නේද එතකොට අන්නේ ගැටලු ටික අවධානයේ යුක්තව බලා ගන්න ඊගොඩ විවිධත්ව කර්මනාකරණයේ සඵලදායී ලෙස යොදා ගැනීමට මානව සම්පත් කර්මනාකරු කෙබඳු ක්‍රියාමාර්ග අනුගමනය කරන්න ඕනේද වර්තමානයේ ඉන්න මානව සම්පත් කර්මනාකරුට පුළුවන් වෙන්න ඕනේ මේ තියෙන අභියෝග සාර්ථකව ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරන්න. දැන් ඔයාලා දන්නවා වර්තමාන සමාජය තුළ ගැටුම් බොහෝයි. ගැටුම් කියන්නේ ප්‍රශ්න ගොඩක් තියෙනවා තමයි නේද? හැබැයි ප්‍රශ්න සදාකාලික නෑ ඒවා ක්‍රමයෙන් ඉවර වෙලා යනවා. දැන් අපි දැක්කා කොරෝනා ආපු ගමන් නේද? එක පළවෙනි කොරෝනා රෝගියා හම්බෙච්ච මුළු ලංකාවම වැහුවා. හැබැයි ඊට පස්සේ දවසක 200 300 1000 2000 3000 හම්බෙන්න ගොඩක් රටව හල තිබ්බේ නෑ. ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන විදිය සහ ඒවා විසඳා ගන්න විදිය ප්‍රමාණිකව වෙනස් වෙනවා. දැන් මේ වෙනකොට ඩොලර් එක වැඩි වෙලා තියෙනවා. විනිමය ප්‍රශ්න තියෙනවා. තෙල් ඉඩ වෙලා තියෙනවා. ගෑස් ඉඩ වෙලා තියෙනවා. බඩු මිල වැඩි වෙලා තියෙනවා. හැබැයි ওই ප්‍රශ්න මොනවද තිබුණා? අවසානයේ රැකියාව වෙනකොට දුන්න රැකියාව ලබා ගැනීමට යාමේදී ඔයාලට කියන්න බෑ මේ ඩොලර් ප්‍රශ්නේ හින්දා හරි එහෙම නැත්නම් බඩු මිල වැඩි වෙච්ච හින්දා හරි මගේ අධ්‍යාපනය මට කරගෙන යන්න බැරුණා. එහෙනම් මට උපාධිය විතරයි තියෙන්නේ. එහෙම නැත්නම් මට මේ සුසුකම විතරයි තියෙන්නේ. ඒ නිසා මට රැකියාව දෙන්න කියලා ඉල්ලන්න බෑ කවදාවත්. හරි? එනිසා ඔයාලා එක පැත්තකින් වාසනාවන්තයි මේ වගේ බැරෑරුම්කාර ප්‍රශ්න තියෙද්දි ඔයාලා ඔයාලගේ අධ්‍යාපන සුසුකම් ටික මේ පැත්තෙන් සපුරාගෙන ගිහිල්ලා දිනවා ඒ නිසා ඔයාලට පැහැදිලිවම නොතුරු අනාගතයේ දැනට රැකියාව නොකරන අයට පැහැදිලිවම රැකියාව හම්බ වෙනවා හේතුව තමයි සුදුසු අඩු වෙනවා ඉස්සරහට පහුගිය කාලේ බොහෝ අය අධ්‍යාපනය නතර කරලා තිබ්බා ඒ අතර ඔයාලා මේක කරගෙන ආවා එහෙනම් සුදුසු අඩු නිසා ඔයාලට අනිවාර්යයෙන්ම මේ මාකට් එක අස්සේ ඉස්සරහට අවස්ථා තියෙනවා ඒක ගැන බය වෙන්න එපා මේ තියෙන විචලනයන් ඒක මෙහෙට වෙලේවා බොහොම කෙටි කාලයක් තුළ මේ ප්‍රශ්න ටික විසඳිලා යයි ඒවා සාමාන්‍ය රටවල වල සිද්ධ වෙන දේවල් නමුත් කලමනාකරණය කරගත්තම නිසි ලෙස කලමනාකරණය කරගත්තම මාස 3-4ක් වගේ ඇතුළත මේ ප්‍රශ්න වලින් අපිට නිදහස් වෙන්න පුළුවන් ඔය කියන වර්තමාන ආර්ථික මේ තත්ත්වයන් මම කියන්නේ හරි ඒ අතරතුර මේ අධ්‍යාපනයේ ප්‍රමාණිකුදු අපි වඩාගෙන වඩාගෙන ඉස්සරහට කරගෙන කරගෙන යන්න ඕනේ. ඒතර විවිධත්ව කර්මනාකරණය හරි ඒ තුළ ඇති වෙන ගැටලු ටික පැහැදිලිව නිරාකරණය කරගන්න ඕනේ. ඊගොඩ අපිට එන්න පුළුවන් ආචාර ධර්ම ගැන කතා කරන්න. ආචාර ධර්ම කියලා අපි ලොකු පාඩමක් කතා කරන්නේ නැහැ. හැබැයි ආචාර ධර්ම සහ ආචාර ධර්ම මූල ධර්ම යුක්ති වේදයේ පළ විපාක වලින් මැනිය යුතු බව තීරණ ගන්නා පුද්ගලයාගේ දැහැමි බව තීරණ ගැනීමදී මේ පළ විපාක සියලු දෙනාටම සමාන වෙන්න ඕනේ කියන එක නේ. යම් කිසි පුද්ගලයෙකු උගන්නා වූ තීරණේ සුචරිත බව නේද බහුත්වාදී වගේ කරුණු කාරණා ගැන විශේෂ අවධානය යොමු කරන්න. ඒ වගේ මානව සම්පත් කර්මනාකරණයේදී ආචාර ධර්ම වැදගත් වන්නේ ඇයි කියන්නේ අද ගෝලීය කරන ප්‍රශ්න වෙනස් වී සීක්‍ර වෙනස් වීම සම්බන්ධ ගැටලු ශ්‍රමික සම්බන්ධතා පිළිබඳ ගැටලු නේද මේ ආචාර ධර්මත් එක්ක බැඳිච්ච ගැටලු රාශියක් තියෙනවා. ඊගොඩ අපි රැකියා තෘප්තිය ගැන කතා කරා ජොබ් සැටිස්ෆැක්ෂන් එක ගැන. ඒතර ඔයාලා ගත්තොත් එම රැකියා තෘප්තියට බලපාන සාධක රැකියාවේ රාජකාරී හා වගකීම් සුපරීක්ෂණයේ ස්වභාවය රට පරිසරය සේවාදායකයන් තම සහෝදර සේවාදායකයන් සහ කර්මනාකරුවන් සුපරීක්ෂණය සමග පවත්වන ලබන සම්බන්ධතාවයේ ස්වභාවය සේවාදායක අනුස්ථාපනයේ හා පුහුණුව ආයතනයේ තමාට කෙතරම් දුරට සාධාරණව සලකනවාද කියන එක රැකියාවේදී පාවිච්චි කරන ගති ලක්ෂණ. ඒ වගේම රැකියාවේ ගති ලක්ෂණයන් කියලා ඔයාලට මම වෙනම කතා කරනවා. හරිද? රැකියාවේ ගති ලක්ෂණයන් කියලා මම වෙනමම කතා කරනවා. මොනවද රැකියාවේ ගති ලක්ෂණයන් කියලා කිව්වේ? රැකියාවේ ස්වාධීනත්වය, දක්ෂතා විවිධත්වය, කාර්ය අනන්‍යතාවය, ඒ වගේම කාර්ය වැදගත්කම, කාර්ය ප්‍රතිපෝෂණය. ඔය ටික අනිවාර්යෙන් බලා ගන්න. හරි? ඒ ටික බලා ගන්න.
ඊගාට අපි මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් කතා කරනකොට නූතන මානව සම්පත් කළමනාකරුවන්ගේ අභියෝග ගැන කතා කරමු නේද නූතන මානව සම්පත් කළමනාකරුවන්ගේ අභියෝග තුනක් තියෙනවා මොනවද තනි පුද්ගල අභියෝග සංවිධානමය අභියෝග පාරිසරික අභියෝග මම එදා ඔය තනි පුද්ගල අභියෝග මොනවද කියලා කතා කරා නේද ඒ වගේම සමස්ත ව්‍යාපාර ලෝකේ නම් බලපාන පරිසරයේ තිබ්බා ඒක අපි ගත්ත ව්‍යාපාරික පරිසරයේ මේ ව්‍යාපාරික පරිසරයේ ඇතුලේ අපි ඉගෙන ගත්ත සාරු පරිසරයක් තිබ්බා සූක්ෂම පරිසරයක් තිබ්බා ඒ වගේම අභ්‍යන්තර පරිසරයක් තිබ්බා නේද අභ්‍යන්තර තිබ්බා සූක්ෂම තිබ්බා සාරු තිබ්බා ඊට පස්සේ මේ සමස්ත පරිසරය තිබුණා හරිද එතකොට මේකේ අභ්‍යන්තර පරිසරයට අදාළ මොනවද සූක්ෂමයකට අදාළ මොනවද සාරුවකට අදාළ මොනවද සමස්ත පරිසරයටම අදාළ වන්නේ මොනවද කියලා අපි කතා කරලා ඉවර කරා ඊට උත්තරින් අනිවාර්ය ප්‍රශ්නයක් වෙනවා ඒ වගේම තනි පුද්ගල අභියෝග ගැන කතා කරද්දී සේවාදායකින් සංවිධානය සමග ගල්පා ගැනීම ආචාර ධර්ම සහ සමාජීය වගකීම පළදායිතාවයේ සවිබලකරණය නැත්නම් සවිබල ගැන්වීම संविधान प्रतियोगिता करने हैं, सॉरी, बुद्धि करने हैं, लेकिन अनारक्षित भाव है, वो एक ये कारण है। इन पास यहाँ पे कथा करें संविधान में अभियोग क्या ना मानव संपत्ति कर्मणा करने तरकारी वासी, एयरटे विवाद दिखाता करने हैं, सेवादाय का संकोचने हैं, संविधान प्रतियोगिता करने हैं, स्वयं कर्मणा कार्य को वैधकरण दें, අපිට නිරන්තරයෙන් අහලා තිබුණා සංවිධාන සංස්කෘතිය තාක්ෂණය බැහැරින් සේවා ලබා ගැනීම එතකොට තාක්ෂණය ගැන කතා කරද්දී විදුලි සංදේශනයේ දිනුව තමයි විශේෂයෙන්ම සැලකිල්ලට ගන්න වෙන්නේ ඊගොඩ අපිට තිබුණා පාරිසරික අභියෝග සීග්‍ර වෙනස් වීම අන්තර්ජාල විප්ලවය ශ්‍රම බලකා විවිධත්වය මේ අන්තර්ජාල විප්ලවය නිසා මානව සම්පත් කර්මණාකරුවන්ට එල්ල වෙච්ච අභියෝග ඒක අපි අහන්න පුළුවන් අන්තර්ජාල විප්ලවය නිසා මානව සම්පත් කළමනාකරුවන්ට එල්ල වෙච්ච අභියෝග කීපයක් තිබයි තමයි රැකියා ප්‍රතිනිර්මාණය ශ්‍රම වෙළඳපොළ බාධා වන විව්‍යායාම සේවාදායකයන් ආයතන තුර රඳවා තබා ගැනීම පරිගණක සම්බන්ධ ඉගෙනීම ඔන්ලයින් ලර්නින්ග් වගේ දේවල් මානව සම්පත් කළමනාකරණය සඳහා සාමාන්‍ය අධිකාරී අවධාන ප්‍රවේශය විශිෂ්ට වූ ලිඛිත වාචික සම්නිවේදනය ඔය වගේ අභියෝගයන්ට මානව සම්පත් කළමනාකරුවන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා ඊට පස්සේ ශ්‍රම බලකා විවිධත්වය ගෝලීයකරණය විවස්ථාපිත අනුපාතන ජීත්ව වෘත්තීය පවුල් සේවාංශයේ වර්ධනය හා දක්ෂතාවයන් හි වුණතාවය. ඒතර ලංකාවේ සේවාංශයේ වර්ධනය සඳහා බලපාපු හේතුත් තියෙනවා. හරි. මම මේක YouTube එකට දාලා දෙන්න. හරි ගැටලුවක් නැහැ. මේක මම දාන්න මොකද දැන් සමහරක් කඩේ ලයිට් ගියා කියලා කිව්වා ඒ නිසා ඒක තමයි ඇත්ත තත්ත්වය නමුත් විභාගයේ දවසෙත් ඔය ප්‍රශ්නේ ආවොත් මොකද කරන්න ඔයාලා අනිවාර්යෙන් ෆෝන් එකකින් ඔයාලා යන්නේ නේද ෆෝන් එක ලෑස්ති කරගන්න charge කරලා ඔක්කොම කරලා නේද උදේ 9 ඉඳන් 9ට පේපර් එක අරගෙන 9 ඉඳන් online ඉන්න ඕනේ නෑ ඔයාලා 12ට පේපර් එක ඉවර කරලා සබ්මිට් කරා නම් හරිය ඈ ඒකට ලෑස්ති වෙන්න සේවාංශයේ අවස්ථා වැඩිවීමට හේතු වෙච්ච සාධක තිබුණා පාරිභෝගිකයන්ගේ රුචිකත්වයේ වෙනස් වීම නීති රීති සහ අනපනත්වල වෙනස් වීම විද්‍යාව හා තාක්ෂණයේ දියුණු වීම ව්‍යාපාර සංවිධාන සංවිධානකරණය කරලා කළමනාකරණය කරන ආකාරය අනුව වෙනස් වීම නිසා හරි ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් වෙච්ච කරුණු කාරණා සමූහයක් තියෙනවා ඒ අතර එක් එක් පාඩම් විදිහට මම ගන්නද මම ගන්න එක් එක් පාඩම් විදිහට මම මම ඉස්සල්ලාම ගන්න අභිපේරණේ 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 සම්බන්ධයෙන් ඔයාලට මේ වගේ හොඳ නෝට් එකක් හම්බෙලා තියෙන හැමෝටම अभिपेरणे संबंधे मेतकालीन वेदगा
ඒ අර්ථයේ වැදගත්ම න්‍යාය තමයි ඒබ්‍රහම් මැස්ලෝගේ අවශ්‍යතා ධූරාවලිය. අවශ්‍යතා ධූරාවලිය යර්ථේ අපි ඉගෙන ගත්තා භෞතිකමය අවශ්‍යතා, ආරක්ෂණ අවශ්‍යතා, සමාජීය අවශ්‍යතා, සම්මානීය අවශ්‍යතා, ආත්ම පරිපූර්ණ අවශ්‍යතා. හරිද? එතකොට ඒබ්‍රහම් මැස්ලෝගේ අවශ්‍යතා ධූරාවලිය වලට මතකයිනේ. හරිද? ඉතින් මේවා අපි ඔක්කොම ඇඳලා රූප සටහන් ඇඳලා ඔක්කොම කරලා කතා කරලා තියෙන්නේ. अशुभवादी विभाग अशुभवादी හතර සංවිධානයේ තීන්දුව తీරන ගැනීමේ කාර්යයන් වලට පවා මැදිහත් කර ගන්නවා කියලා තමයි කියන්නේ. ඊගාවට එතකොට එන මේකේ අහන්න පුළුවන් කාරණා තමයි කවුද මේ න්‍යාය ඉදිරිපත් කරේ? ඩග්ලස් මැක්ග්‍රිගර්. හරිද? මොකද්ද x එකෙන් කියන්නේ? මොකද්ද y එකෙන් කියන්නේ? අහන්න පුළුවන් දැම්මම මේක. හරිද? තොර ඔන්න ඔය ටික හොඳට බලාගත්තා. හරි? ඊගාවට අපිට තියෙන්නේ two factors theory එහෙම නැත්නම් ස්වස්ථතා න්‍යාය ඕකට අපි කියන අභිප්පේරණ න්‍යාය කියලා කියනවා නේද අභිප්පේරණ එහෙම නැත්නම් ඕකට කියන ස්වස්ථතා න්‍යාය ද්විසාධක න්‍යාය කවුද මේක ඉදිරිපත් කරේ ෆ්‍රෙඩ්‍රික් හර්ස්බර්ග් ෆ්‍රෙඩ්‍රික් හර්ස්බර්ග් තොල විභාගයට අහන්න පුළුවන් තැන කවුද ද්විසාධක න්‍යාය ඉදිරිපත් කරේ ෆ්‍රෙඩ්‍රික් හර්ස්බර්ග් ෆ්‍රෙඩ්‍රික් හර්ස්බර්ග් ඉදිරිපත් කරමු මේ two factors theory එකේ තිබුණා මොකද්ද स्वास्थ्यता साधक सह अभिपेर साधक कथा कर ස්වස්ථ සාධක වල කිව්වේ ප්‍රතිපත්ති පරිපාලන සුපරීක්ෂණයේ අන්තරපුද්ගල සම්බන්ධතාවය වැටුප් වැඩ කිීමේ තත්ත්වයන් ආරක්ෂාව ආදී කරුණු කාරණා සැලකිල්ලට ගත්තා. එතකොට මේකෙදි ඔයා ඉගෙන ගත්තා සේවක පිරිවැටුම. සේවක පිරිවැටුම. සේවක පිරිවැටුම කිව්වේ මොකද්ද? සේවකයන් ආයතනයේ හැර යාම සඳහා බලපාන සාධක. සේවකයන් ආයතනයේ හැර යාම සඳහා බලපාන සාධක අපි කිව්වේ ප්‍රමාණවත් වැඩපක් හම්බ වෙන්නේ නැත්තම් වැඩ රාජකාරී අධිකරණ සුපරීක්ෂණේ වැඩි නම් පිළිගැනීම නැත්තම් උසස් වීමක් නැත්තම් නේද ආරක්ෂාවක් නැත්තම් සුරක්ෂිත භාවයක් නැත්තම් එයාට හිතනවා අනිවාර්යෙන් මේ ආයතනේ දාලා යන්න. ඒතර අන්න ඒ කරුණු කාරණා මේක ASCII අපි කතා කරා. ඊට පස්සේ අපිට වැදගත් න්‍යායක් තමයි විතරුන්ගේ අපේක්ෂා නියම. ඒක මතක තියාගන්න ඔන්න ඔය හතර තමයි මේකෙදී අහන්නේ.
तो विक्टर रूम तमाई अपेक्षा न्याय विपत्त करे अपेक्षा न्याय प्रदान करनु पाहक के न मूल का अवधान है उनकर लतीन वा एवं तमाई मुकाद पालम मट्ट में प्रतिपाले देवन मट्ट में प्रतिपाले अपेक्षा उपकरण है तीन सा आगे हिवत वर्णना तमाई तो रक्याव किरी में तुलिन पुत्तल चारे आये वेनस काम पिन्नुम कराना हो प्रतिपाल पालम मट्ट में प्रतिपाले की रखी हुआ इन पासे देवन मट्ट में प्रतिपाले वासन चले कि ने पालम मट्ट में प्रतिपाले करवी में हेतु वर्णना हुआ टू पेडी में उसस तीन तत्त्यं सेव किया बलापुरुष न देव अपेक्षाओं की रखी यानी यम अपेक्षित परिश्रम तुली सेव किया कार्य पालम मट्ट लगा कर जाएगी संधा प्रतिपाले लड़ी में हकी वे आई उत्तेले यात्र पहुंचने विश्वास है ये संधा लेकिन प्रतिलाभ है मैं सीएल कारण कारण है तमाय विक्टर रूम कथा करे तो वो विक्टर रूम कथा कर उन वे अपेक्षा निया है अनिवार्य करेगा ठीक है वोट मामा उतना मैं कथा कर ले इधर का अंडर द संविधान है तूने नायक आते अरे अनिवार्य में पार मटे हितन हंगे ना विधियाँ पेपर का आस्ते ඉරිගාණ එකටත් එහා ගිහිල්ලා ලියන එක ඇතුලේ ලියන ප්‍රශ්න පහයි ඔයාලා දන්නවද ලියන පේපර් එක ඇදින්නේ මෙහෙමයි පළවෙනි ප්‍රශ්නේ කොටස් තියෙනවා පහක් 1 2 3 4 5 හරි මේකට ලකුණු 5 ගානේ හම්බ වෙනවා 25 හරි දෙවෙනි ප්‍රශ්නේ සිද්ධි අධ්‍යයන ප්‍රශ්නේ සිද්ධියේ දෙන ගැටළු ඉදිරිපත් කරන ලකුණු 10යි 10යි ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරන ලකුණු 5යි ඔක්කොම ලකුණු අතලියක් හම්බ වෙනවා ඉදිරිගාන ප්‍රශ්න 60යි ඒකට ලකුණු 60යි ඔක්කොම ලකුණු 100යි මම මේ කියන්නේ මේ පළවෙනි ප්‍රශ්නේ ඇතුලේ කොටස් පහක් ගන්නකොට මේකෙන් එක කොටසක් කොතන හරි මේ නායකත්වයේ ගැන අහයි කියලා ඇයි මම එහෙම කියන්නේ නූතන සමාජය තුළ නායකත්වයේ තියෙන දුර්වලතාවය හේතුගෙන සමාජය ඇතුලේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා මේවා දිහා බලලා නායකත්වයේ තුල දකින දුර්වලතා සහ හොඳ නායකයෙකුගේ ගති ලක්ෂණ මොනවද කියන එක ඔයාගෙන් අහන්න පුළුවන් ඉඩකඩ ගොඩාක් වැඩි ඒ හින්දා අනිවාර්යයෙන්ම නායකත්වයේ කියන්නේ මෙහෙම වුත් වෙන සමාජයකට නායකත්වයේ වැදගත් වන්නේ ඇයි හොඳ නායකත්වයේ සැබෑවේ සෑම විටම සාර්ථක නායක හොඳ නායකත්වයේ සෑම විටම සංවිධාන සාර්ථකත්වයට ඉවහල් වේ කියලා අහන්නේ හරි එතකොට හොඳ නායකත්වයේ සෑම විටම සංවිධාන සාර්ථකත්වයට ඉවහල් වෙනවා නම් කොහොමද අපි ඒකට උත්තරයක් කියන්නේ අපි කියන්නේ නායකත්වය යනු සංවිධාන අරමුණු පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා අනුගාමිකයන් මේවීමේ ක්‍රියාවලිය හරි එතකොට එයාට නායකයා සඳහා බලය ලැබෙන මූලාශ්‍රයන් ගැන අපි කතා කරලා තියෙනවා එතකොට හොඳ නායකයෙක්ගේ තිබිය යුතු ප්‍රධානතම ලක්ෂණ ටික අපි කියන්න කියනවා මොනවද දැක්මක් තියෙන්න ඕනේ sannivedanaya තියෙන්න ඕනේ අනුගාමිකයන් වෙනුවෙන් පෙනී සිටින්න ඕනේ මේට අමතරව ආත්ම විශ්වාසය ආත්ම පරිපූර්ණත්වය නම්ශීලී බව දැනුම කුසලතා අවබෝධය අන්මතයන්ට ගරු කිරීම නේද ආදර්ශමත් වීම මේ වගේ කරුණු කාරණා සමූහයක් ඉදිරිපත් කරන්න ඕනේ ඒතර නූතන සමාජය තුළ මේ ලක්ෂණයන් නැතිවීම තුළ තමයි ගැටුම්කාරී තත්ත්වය නැතිලා දිනේ කියන එක අපි ඉස්මතු කරලා පෙන්වන්න ඕනේ එතකොට සාමාන්‍ය පිටු භාගයකට වඩා වැඩිපුර ලිව්වට කමක් නැහැ පිටු තුන් කාලක් විතර ලිව්වට කමක් නැහැ ලකුණු පහක් ගන්න එකට වඩා ඒක සම්පූර්ණ ලකුණු ටික හම් වෙන විස්තරාත්මක ලියද්දි පිටුවක් ලිව්වත් එකමාරක් ලිව්වත් කමක් නැහැ වෙලාවත් එක්ක බලලා හරි හැබැයි ඔයාලට මට ඉදිරි ඉදිරි වෙලාවන් ඇති වෙනවා හේතුව ඉදිරිගාන හැට ඔයාලා ඉක්මනින්ම කරන්න ඉවර කරන නිසා මේවට හොඳට උත්තර ලියන්න හරි හොඳට පිළිෙන්න උත්තර ලියන්න මොකද ගියපාර බැජ් එකේ 99.9%ක්ම ඒ සාමාර්ථ ලබා ගත්තා ඉතින් ඒ නිසා ඔයාලට මේ පාර 100න් 100 කරන්න පුළුවන් වෙයි හරි එතෙන්ට එන්න හැකියාව ලැබෙයි කියලා තමයි මම හිතාගෙන ඉන්නේ එතකොට නායකත්වයේ සම්බන්ධයෙන් මතක තියාගන්න ඉන්න හොඳ නායකයෙක්ගේ ගති ලක්ෂණ ඊට පස්සේ නායකත්ව සම්බන්ධයෙන් න්‍යාය මොකද්ද ගති ලක්ෂණ න්‍යාය චර්යාත්මක න්‍යාය අවස්ථානුකූල න්‍යාය ඒ වගේ න්‍යායන් කීපයක් ගැනත් අපි කතා කරා එතකොට ওই භක්තිමත් නායකත්වයේ කේ එතකොට ගන්ධරුකාර නායකත්වයේ පරිවර්තී හේවත් වෙනස් වෙන සුළු නායකත්වය ගැන අපි කතා කරලා තිබ්බා හරි එතකොට නායකත්වයේ සහ අභිප්‍රේරණය මම ඕක ඔතනින් ඉවර කරනවා ඊගාට මම එනවා අදර ගැලගෙන මාතෘකාව මොකද්ද සංවිධාන ගැටුම් මොකද්ද ගැටුමක් කියන්නේ
अदर गैलरी में मार्क हुआ है तो गेटू किए नहीं हुआ अरे अत्तर में ऐसी राती ना विशाल वासी गेटू मार्क ऐसी भी नहीं एक ही ने कहा कि मात्यां नहीं प्रतिरूप द मात्यां देखा गेटी में तूने एक ही ने कहा नोपिली के नहीं हो तो तमाय गेटू कारी तात्पर्य में ऐसी ने मागे मात्य मामा वारा ते कथा आगे दुआर पिली करने ता वाला ही माया यात्रा गेटू कारी तात्पर्य ऐसी ने हरी गेटू के ने मात्य करा दी मन मट आमत करने की कारण आवा आमत करने में अंतिम ने मात्य करा नहीं ना मात्य कराना ये सत्य बृहस्पति दवसी वाला सीर दिन संबंध विला අර අසරණ සතුන්ට දානමය පින්කමක් සිද්ධ කරා. ඉතින් ඒකට බොහොම ස්තුති, බොහොම පින් සම්බන්ධ වුණා, බහුතරයක් සම්බන්ධ වුණා. යම් ප්‍රමාණයකට යම් යම් අයට සම්බන්ධ වෙන්න බැරි වෙච්ච අයත් ඉඳ ඇති. ඉතින් ඒ අය මට පින්තූර එවලා තිබුණා. මම ඒවා බැලුවා. ඔක්කොම හැමෝගෙම ලෝක හැම පින්තූරයක්ම මම බැලුවා. ඉතින් හැම ඡායාරූපයක්ම බැලුවා. බොහොම සතුටුයි. ඉතින් සමහර අය මගෙන් ඉල්ලීම් කරලා තිබුණා. ඉදිරියේදී අපි මේ වගේ කටයුතු සිද්ධ කරමු කියන එක ඉතින් ඒ ගැනත් බොහොම සතුටුයි ඇත්තටම අපිට කරන්න පුළුවන් උපරිමයෙන්ම අපි යමක් කළ යුතුයි මොකද මේ සමාජය තුළ තමයි අපි ජීවත් වෙන්නේ අපි මේ සමාජයෙන් ගන්න දේවල් එක්ක අපි ජීවත් වෙනකොට අපේ සමාජයට යමක් දෙන්න හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ එතකොට මම දැක්ක සමහර අය පවුල් පිටින් එකට සම්බන්ධ වෙලා ඉන්නවා ඒතර ඔක්කොම සම්බන්ධ වෙලා මම දැක්ක මම මට සංවේදී ඡායාරූප කීපයක්ම තිබුණා ඒකේ අවස්ථාවන් කීපයකදීම සමහර අය අර ලොකු කටාරම් වගේ දේවල් හදාගෙන ලොකු බේසන් වල සම්පූර්ණ මම හිතන 10 කිලෝ 10 15 වගේ එහෙම ව්‍යාගෙන අර බිල් බරක් වලට දාගෙන එහෙම අරන් ගිහිල්ලා ඒ කටේ තුර නියලනවා මම දැක්කා ඉතින් බොහොම සතුටුයි මම කිව්වා අර ඉල්ලීමක් කරලා තිබ්බා මේ වගේ දේවල් අපි ඉදිරියේ දිගටම කරමු කියලා ඔව් මම ඉදිරියේදී තවත් වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා මේ වගේම වැඩසටහන් තමයි නමුත් ඒවා සත්තු දැන් සත්තුන්ට අපි මේ දේ කරා වගේම එතන ඉහාට ගිහිල්ලා තව කරන්න පුළුවන් කර්ම පාරණා තියෙනවා ආගම මුල් කරගත්ත සමාන සමාන දේවල් ඇත්තටම අපි කරන්න ඕනේ ඒවා අපේ මනසට හරියටම වටිනවා ඒකත් එක්ක තමයි අපි කරන කියන දේවල් සාර්ථකව අපිට කරගන්න පුළුවන් වෙන්නේ පෞද්ගල කාලේ ওই වගේ මම අර යාචකයව සම්බන්ධ කරගන්නේ යාචකයන් උදව් උපකාර කරන්න පාරට බැහැ ළමයිට ගිහිල්ලා එහෙම අපි කරා කොරෝනා නැති කාලේ ඉතින් අපිට ඉදිරියේදීත් අපිට පුළුවන් යාචකයන් උදව් කරන්නත් පුළුවන් ඒ වගේම ආරණ්‍ය සේනාසන වලට අපි උදව් කරා රෝහල් වලට ගිහිල්ලා රෝහල් වල ප්‍රතිකාර ලබන අය උදව් කරා රෝහල් පිළිසකර කරලා දුන්නා දුප්පත් ගම් වලට ගිහිල්ලා අපි මේ පොත්පත් ඒ වගේ දේවල් දුන්නා සපත්තු දුන්නා පරිගණක විද්‍යාගාර පවා ඉදිරියට දුන්නා ඉතින් ගොඩාක් දේවල් මම ළමයි එක්ක එකතු වෙලා ඒ කියන්නේ මම කරා කියනො නෙවෙයි මම කියන්නේ මම ළමයි එක්ක එකතු වෙලා කරා මොකද මම මූලිකත්වයේ ගත්ත හැමතැනදීම ඊට පස්සේ ළමයි ඒක වට ටොප් වුණා ඒ වගේ සාර්ථකව කරගන්න පුළුවන්කම ලැබුණා ඉතින් ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා ඒ වගේම කටයුත්තක් කරන්න ඔයාලට උඩ ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් විදි සහ සම්බන්ධ වෙන්න ඕන ආකාරයේ මම කතා කරන්න දැන් මට හිතුණා ඉදිරියේදී දැන් මේක ඔයාලත් එක්ක මම බෙදා හදා ගන්න මේකේදී හැබැයි මම හිතන්නේ සාමාන්‍ය 100ක් සම්බන්ධ කරගන්න නමුත් 100ට වැඩි වුණා කියලා ප්‍රශ්නකුත් නැහැ මම ඒ අවස්ථාව දිනවා ලංකාවේ තියෙන ඔයාලගේ ගමේ තියෙන ඔයාලගේ පන්සලට දානයක් ලෑස්ති කරන්න මම ලෑස්ති වෙනවා එතකොට ඒක මම දන්නේ නැහැ ඒක නගරේ තියෙන එකක්ද ගමක තියෙන එකක්ද කියලා මම දන්නේ නැහැ ඊට පස්සේ මම ඔයාලගෙන් මේ පන්සලට තියෙන අඩුපාඩු මොනවද කියලා වෙනම හොයලා බලලා ඒක අපිට කරන්න පුළුවන් නම් අපි මේ දේවල් ටික කරමු මොකද දුප්පත් පන්සල් ඕන තරම් තියෙනවා ඒවට උපකාර කරන්න අපි ඕනේ පන්සල් විතරක් නෙමෙයි මම කෝවිල් අල්ලි වලට පවා උදව් කරලා තියෙනවා හරි නම මෙතනදී අපි පන්සල් මූලික කරගෙන දානමය කටයුත්තක් මම හිතාගෙන ඉන්නවා ඉදිරියේදී එතකොට මේකට කැමැත්තක් දක්වන අය මම ලිස්ට් එකක් ගන්නවා ඉස්සරහට මම ඒක මෙහෙම කිව්වොත් එහෙම ඔයා කැමති නම් ඔයාගේ ගමේ පන්සලට දානයක් දෙන්න විශේෂ දවසක් කියලා විශේෂ පොය දවසක් කරන්න නැතුව ඒක පොයට හැමෝම කටයුත්ත කරන නිසා අපි වෙසක් පොයට පස්සේ දවසක් කියලා හිතන්න අපි තුන මැයි මාසේ නේ ජූලි මාසේ 3 4 5 හරි 12 හරි එහෙනම් දවසක් මම තීරණය කරලා කියන්න පිරිත දවසක් ගන්න දැනට අපි හිතමුකෝ 6යි 5 කියලා ජූලි මාසේ පස්සේ නේද 6 වෙනි මාසේ 5 දැන් නෙවෙයි ඉස්සරහින් මම එදා දවසේ
ඔයාට පුළුවන් පන්සලේ හාමුදුරුවෝත් එක්ක කතා කරලා ගෙදර උයලා දානයක් ගිහිල්ලා පන්සලට දෙන්න. හරි. එතකොට පන්සලේ හාමුදුරුවෝ දෙන්නෙක් ඉන්නත් පුළුවන් තුන්දෙනෙක් ඉන්නත් පුළුවන් එක්කෙනෙක් ඉන්නත් පුළුවන්. එතකොට ඔයා එදා දවස් මේ පන්සලට දානේ දීලා පන්සලේ අඩුපාඩු මොනවද කියනවනේ ඒකත් හඳුනාගෙන මට අනිත් පැත්තට දැනුවත් කිරීමකුත් කරන්න. එතකොට මේ පන්සලේ දානේ මේ 6-5 වෙනිදා බාර ගන්න කැමති කවුරු හරි ඉන්නවනම් ඔයාලා හිතනවනම් රයිට් එදා දවසේ මමත් දානයක් දෙලා අපේ අම්මලා ගෙදර කට්ටියත් එක්ක එකතු වෙලා පන්සලට දෙන්න මම කැමතියි කියලා ඔයාලට හිතෙනවනම් ඔයා අනිවාර්යයෙන්ම මට මැසේජ් එකක් WhatsApp කරලා දාන්න. සර් මම අහවල් පන්සලට මෙන්න මේ අහවල් දවසේ දාන දෙන්න ලෑස්ති කියලා මට කියන්න. එතකොට මම මේ පැත්තෙන් මෙහෙම දෙයක් කරනවා. සමහර අයට ආර්ථික වශයෙන් ප්‍රශ්න තියෙන්න පුළුවන්. අදාළ පන්සලට දානමය කටයුත්ත සිදු කිරීම සඳහා අවශ්‍ය කරන මූල්‍ය කියන්නේ මුදල්. හිතන්නකෝ දැන් පන්සලට දානයක් දෙන්න රුපියල් 1500ක් 1000ක් විතර යන 2000ක් විතර යනවා කියලා. පන්සලේ හාමුදුරු කෙනෙකුට දානයක් දීලා දෙන්න. පොඩි හරි අම් ප්‍රමාණයක් පිළිකරයක් හරි අරගෙන දෙන්න යනවනම් ඒක මම දෙන්න ලෑස්ති. හරිද? එතකොට අපි හිතමු නිකවරටි පන්සලකට කියලා. එතකොට නිකවරටි පන්සලට කවුරු හරි දාන දෙන්න පොරොන්දු වෙනවා. එයාට අවශ්‍ය කරන රුපියල් 1000ක් හරි 2000ක් හරි 1500ක් හරි ඒකත් මම එයාට දෙනවා. මේ දවසේ එතකොට ඒ දානේ සඳහා ඒකත් එයාට පාවිච්චි කරන්න පුළුවන්. එයාගේ අතිනුත් දාලා ලස්සනට ඒ වැඩේ කරන්න පුළුවන්. හරිද? මූලික මට්ටමේ මම හිතන්නේ 100ක් 150ක් අතර ප්‍රමාණයක් සම්බන්ධ කරලා එකම දවසක ලංකාවේ මේ වගේ පන්සල් 100ක් 200ක් ආවරණය වෙන පරිදි දානමය පින්කමක් කරමු කියලා අදහසක් තියෙනවා. ඉතින් ඔයාලා කැමති නම් ඒකට ඔයාගේ දායකත්වයේ ගන්න. ඔයාගේ දායකත්වය කියන්නේ දායක මහන්සිය සහ වෙහෙස. තා කැමති. හරිද? ඒකට අපි සම්බන්ධ වෙලා කරමු. මේකත් උතුම්ම උතුම් වැඩ. ඉතින් ඉස්සල්ලා මම ඔයාලට කිව්වේ අනිත් කාටත් මම තාම කිව්වේ නෑ. ඔයාලා දන්නවා එදා දවසේ වළුකොපු දානේ දවසේ විශාල පිරිසක් අපිත් එක්ක සම්බන්ධ වෙලා හිටියා. ඒ නිසා මේකෙදි මම 100ක් 150ක් වගේ ප්‍රමාණයක් තෝරගන්න බලාපොරොත්තු වෙන නිසා ඉස්සල්ලා මේ අවස්ථාව ගන්න අයගේ ලිස්ට් එක මම හදලා ඒ අයට දෙනුම් දෙනවා. හරිද? ඒක තමයි මගේ ඊගාව කාර්යයේ විදිහට මම බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට ඔයාලා මේ වෙනකොට ඔයාලගේ ෆයිනල් එක්සෑම් එකක් දීලා ඉවර වෙලා ප්‍රොජෙක්ට් එකක් සබ්මිට් කරන කාලය. හරි? ඒතකොට නිරන්තරයෙන් ඔයාලා හම්බුනේ නැතත් මේ කටයුත්තේදී අපි අනිවාර්යෙන් සම්බන්ධ වෙනවා. හරි? ඔන්න එන ඒ පණිවිඩය මම දුන්නා. කැමති අය මට ඒ පණිවිඩය දෙන්න. ඒ පණිවිඩය දෙද්දී එහෙනම් අපි ඕන ෆික්ස් ඩේට් එක විදිහට මේකම ගමුකෝ. මේ දවස පන්සලට කියලා දානයක් දෙනවා කියලා ඇසෙයි. හරි? ඊට පස්සේ ඕකේ කරන්න පුළුවන් ඉතුරු වැඩ ටික මම කතා කරන්නම්. හරි? ඔය විදිහට ඉදිරියේදී අපි මේ සමාජයේ ඉන්න විවිධ කොටස් වලට ගිහිල්ලා අපිට කරන්න පුළුවන් දේ අපි අනිවාර්යයෙන්ම කරලා දෙමු. මොකද අපි ජීවත් වෙන කෙටි කාලය තුළ අපිට ලොකු දෙයක් කරන්න පුළුවන්. ඉතින් එදා දවසේ ගිය සතියේ සතුටු වෙච්ච කිරිස මෙච්චරයි කියලා කියන්න බෑ. ඉතින් සත්තු කී දෙනෙක් නම් එදා දවසේ ඒ ආහාර අරගෙන ඔවුන්ගේ කුස පුරව ගත්තද? ඒ වගේම ඒ සත්තුන්ට ආහාර දීලා සතුටු වෙච්ච ප්‍රමාණය මෙච්චරයි කියලා කියන්න බෑ. ඒ සත්තු ආහාර ගන්නවා දැකලා ඒ සත්ක්‍රියාව දිහා බලලා සතුටු වෙලා සාදු සාදු කියන ප්‍රමාණය මෙච්චරයි කියලා කියන්න බැරි තරම් විශාල ප්‍රමාණයක් හිටියා රට පුරාවෙන්න. ඒක අපිට එකතු වෙලා යමක් කරන්න පුළුවන්. අපි හැම වෙලාවෙම අනිත් එක්කෙනාගේ අඩුපාඩුකම් කෙනෙක්ම් කර කර දඟල දඟල ඉන්නවට වඩා මේ සමාජයේ අපි ජීවත් වෙන කාලය තුළ අපිටත් යමක් ඊට එහා ගියම අපිට කරන්න පුළුවන් අනිත් අයට නොපෙනෙන දේවල් දිහා බලලා. හරි? ඒ නිසා අපි ඔන්න මම ඊගාව කාර්යය ඔයාලට කිව්වා. අවුරුද්දෙන් පස්සේ වෙසක් එක එනවා. වෙසක් එක ඉවරනකොටම පොසොන් එකට කලින් අපි මේ වැඩේ කරමු. හරි? අද දවසේ ඇතුළත ඔයා කැමති නම් ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එකක් දාලා ඒ අදාළ කාරණා ටික මට දාලා තියන්න. මම මේ සම්බන්ධතා ටිකට අවශ්‍ය කරන ලිස්ට් එකක් මම හදාගන්නම්. හරි. එහෙනම් මම යනවා දැන් මොකටද? ගැටුම් කළමනාකරණයට. එතකොට ගැටුමක් කියලා කියන්නේ මොකක්ද කියලා ගත්තට පස්සේ ගැටුම් සම්බන්ධයෙන් ඔයාලට ඉගෙන ගන්න හම්බ වෙනවා මතයන් කීපයක්. එකක් සම්ප්‍රදායික මතය ගැටුම් එපාව කියනවා. ඊට පස්සේ මානව සම්බන්ධතා මතය සමහර ගැටුම් හොඳයි සමහර ඒවා හොඳ නැහැ නේද? ඊට පස්සේ ගැටුම් පිළිබඳ අන්තර් සම්බන්ධතා මතය මානව සම්බන්ධතා මතය එකක් අන්තර් සම්බන්ධතා මතය තව එකක්. එතකොට තුනක් ගැන කතා කරනකොට යහපත් ගැටුම් සහ අයහපත් ගැටුම් කියලා තව ඉගෙන ගත්තා. ඊගොඩ ගැටුම් ක්‍රියාවලිය ඔයාලට මතකයිද? ගැටුම් ක්‍රියාවලිය මේකෙන් අනිවාර්යයෙන්ම මේ මෙතන රූපතරණක් එක්ක අපි කතා කරේ ගැටුම් ක්‍රියාවලිය නේද? ගැටුම් ක්‍රියාවලිය මතකයිනේ මේ ඔය දිහේ ගැටුම් ක්‍රියාවලිය
ගැටුම් ක්‍රියාවලිය රූපසටහන අපි කතා කරමු. හරිද? තොර රූපසටහන කතා කරලා මෙන්න මේ රූපසටහන අස්සේ තියෙන කරුණු කාරණා ටික අනිවාර්යයෙන්ම බලා ගන්න ඕනේමයි. හරි? අනිවාර්යයෙන් බලා ගන්න ඕනේ ඔන්න ඔය ගැටුම් ක්‍රියාවලිය. තොර ඒකේ සම්නිවේදනයේ ව්‍යුහය පුද්ගල විචල්‍යයන් තරඟ කිරීම සම්දානීය මග යැරීම ලැබුම් ගැනීම මේ වගේ කරුණු තියෙන්නේ. කොන්දේසි අර්ථය තියෙනවා සම්නිවේදනයේ ව්‍යුහය පුද්ගල විචල්‍යයන් සංජාතික ගැටුම් කියන ඊගාගෙන සංවේදී ගැටුම් තියෙනවා. ගැටුම් මෙහෙවීමේ අදහස් ගැන කතා කරද්දී තරඟ කිරීම සම්දානීය මග යැරීම ලැබුම් ගැනීම ගැටුම් කෙරේ පාර්ශවයන්ගේ චර්යාව තියෙනවා චසුවයිගේ චර්යාව තියෙනවා. හිතකර ප්‍රතිඵල තියෙනවා අහිතකර ප්‍රතිඵල තියෙනවා. හරිද? ওই ටිකෙන් කතා කරේ. එතකොට සංවිධාන ගැටුම් කළමනාකරණය ගැන අපි කතා කරා. සංවිධාන කළමනාකරණය ගැන කතා කරා. ඒ වගේම ගැටුම් විසඳීමේ ශිල්ප ක්‍රම. ගැටුම් විසඳීමේ ශිල්ප ක්‍රම. ගැටුම් විසඳීම සුවිශේෂී පරමාර්ථ තබා ගැනීම මග ඇලීම සුමුටනේවත් මුදු බව සම්මුතියට පැමිණීම අධිකාරීත්ව නියෝග පුද්ගල විචල්‍යයන් වෙනස් කිරීම විවාත්මක විචල්‍යයන් වෙනස් කිරීම සම්පත් ප්‍රසාරණය ඒ වගේම ගැටුම් උත්තේජනය කිරීමේ ශිල්ප ක්‍රමත් අපි කතා කරා ඒක සම්නිවේදනය බාහිර පුද්ගලයන් කණ්ඩායමකට රැගෙනීම සංවිධාන ව්‍යුහය වෙනස් කිරීම මෙන්න මේ කරුණු කාරණාත් එක්ක කතා කරලා ගැටුම් ගැන කතා කරන එක අපි මෙතනින් ඉවර කරා නේද? right. ඊගොඩ තවත් වැදගත් පාඩමක් තමයි සංජානනයේ සහ පුද්ගල තීරණ ගැනීම. ඒතකොට සංජානනය කියන්නේ මොකක්ද? පුද්ගලයන් ඔවුන්ගේ පරිසරයට යම් අර්ථයක් ලබා ගැනීම සඳහා ඔවුන් විසින් සංවේදී හැඟීම් සංවිධානය කිරීම සහ අර්ථකථනය කරන ලබනා වූ ක්‍රියාවලිය අපි කියව මොකක්ද? සංජානනය කියනවා. මතකද සංජානනය කියන්නේ first intervention is a better කියලා අපි කතා කරන පළවෙනි දැක්ම තමයි හොඳම දැක්ම විදිහට අපි කියන්නේ සමහර අය පාවිච්චි කරන්නේ. ඉස්සල්ලාම දකින දේ තමයි අපි ඇත්තටම අතුලට ගන්න. කෙනෙකුට ගෑනු ළමයෙක් පිළිබඳව ගෑනු ළමයෙකුට පිරිමි ළමයෙක් පිළිබඳව ආදරයක් හැඟීමක් පහළ වෙනවා නම් ඉස්සල්ලාම දැකෙන දකින්නකොට තමයි ඒක ඇති වෙන්නේ. ඊට පස්සේ තමයි ඉතින් බොරු බොරු කතන්දර කියන්නේ. ඇත්තටම රූපේට දැකලා තමයි ඒ ආසාව ඇති වෙන්නේ. ඊට පස්සේ නෑ ඔයාලගේ ගතිගුණ හින්දා තමයි මම කැමති වුනේ නේද? ඔයාලගේ ගතිගුණ හරි හොඳයි. මෙහෙම කියලා අපි පස්සේ එක එක දේවල් ඇතුළේ තියෙනවා කියලා කතා කරන්නේ. ඇතුළේ තියෙනවා හොයන්නවත් බැහැ නේද? ඇතුළේ තියෙනවා කියන්න බෑ කාටවත්. ඉතින් ආශ්‍රය කරනකොට ඇතුළේ තියෙනවා අපිට පේන්නේ නැහැ. සමහර ඒවා ජීවිත කාලෙම හංගගෙන ඉන්න හොයාගන්න බෑ. නේද? ඒ තරම් චර්යාව හංගන චර්යාව ඇතුළේ හංග ගන්න පුළුවන් දේවල් තියෙනවා. නවාපාණය තියෙනවා නෝතක නේද? නවාපාණ පුළුවන්. හරි. බැටරි ලෝඩ් YouTube එකේ දානවාද කියලා අහන්න YouTube එකේ මම දානවා. කලබල වෙන්න එපා අනිවාර්යයෙන්ම හෙට වෙද්දී මේ ලෙක්චර් එක දාන්න. එතකොට ඊගොඩ එන මේක අපිට අහන්න පුළුවන් සංජානනයේ බලපාන සාධක. මොකද්ද සංජානකයා ඉලක්කය අවස්ථාව නේද ඊගොඩ පුද්ගල සංජානනය ගැන කතා කරා උපලක්ෂණ න්‍යාය ගැන කතා කරා සෙසු අය පිළිබඳව සංජානනය කිරීමේදී ඇතිවන ගැටලු. ඒක අපි කතා කරා වර්ණීය සංජානනය ප්‍රභා මණ්ඩල ඵලය ඒකායන ප්‍රතිස්ථාපිත මතය හරි ඔය ටික කතා කරලා ඉවර වෙලා අපි ආවා සංජානන ක්‍රියාවලියට සංජානන ක්‍රියාවලියේදී මතක තියාගන්න යදෝම් විදියට තිබ්බේ තොරතුරු වස්තුන් සිදුවීම් පුද්ගලයන් ආදී දේවල් නිමෝම් විදියට තිබුණේ ක්‍රියාමාර්ග ආකල්ප විශ්වාස හැඟීම් ආදී එතකොට තෝරා ගැනීම සංවිධානය කිරීම සහ අර්ථකථනය කිරීම කියලා මේ වගේ රූප සටහනක් ඔයා දැක්කා මේ වගේ රූප සටහනක් ඔයාට එව්වා හරි නේද මේ වගේ රූප සටහනක් ඔයා දැක්කා එව්වා හම්බුණා කතා කරා තිබ්බා නේද තිබ්බා එතකොට තෝරා ගැනීම සංවිධානය කිරීමේ අර්ථය කාණ්ඩගත කිරීම ආසන්න බව සරලභාවය ගැන කතා කරා අර්ථකථනය ඊට පස්සේ සංජානනීය ආරක්ෂණය සංජානනීය සංවිධානය ඊට පස්සේ සංජානන කාණ්ඩගත කිරීම යටතේ හිස්තන් වැසීම අවිචින්නය ආසන්න බව ප්‍රතිරූප වෙනත පසුබිම් මූලධර්ම ගැන කතා කරා හරි එතකොට ඒක කතා කරලා ඉවර වෙලා සංජානනේ මම එතනින් ඉවර කරා
සංජානනය මම ඉදරින් ඉවර කළා ඊට පස්සේ මම ආවේ අගනාගම් ආකාම් සහ රැකියා තුත්‍ය ගැන කතා කරන්න එතකොට අගනාගම් හිවත් සාර ධර්ම යම් වෙන්න අදහස් වන්නේ කිසියම් විරුද්ධ හෝ විචනාත්මක හැසිරීමක් හෝ පැවැත්මක සඳහා යම් නිශ්චිත හැසිරීමක් හෝ පැවැත්මක් පෞද්ගලික වශයෙන් හෝ සමාජීය වශයෙන් එකඟ වීමයි ඊගාර කිසියම් පුද්ගලයෙකුගේ අගනාගම් හිවත් සාර ධර්ම ඔහුගේ හෝ ඇගේ දැඩිභාවය මත ශ්‍රේණිගත කරන ලබන දුරාවලියක් සාර ධර්ම පද්ධතියක් කියලා හඳුනාගත්තා එතකොට අපතුල පවතින අගනාකම් කියලා අපි කියුවේ නිදහස ප්‍රසන්න බව ආත්ම ගරු කිරීම අවංක බව කීකරු බව සමානාත්මතාවයේ වැනි ගුණාංග ඇත්තටම අපි ගාව තියෙන අගනාකම් කියලා වටිනාකම් කියලා අපි සලකව දැන් අද වෙදී බලන්න සමහර අයකට සමානාත්මතාවය ගැන කතා කරන්න නෑ නේද එතකොට අද බොහොම අසරණව තෙල් ටිකක් ගන්න පොලිමේ ඉන්නකොට සමහර අය රත් පෙළපාලියන මට්ටමකට පත් වෙලා තියෙනවා නේද ඒ දර්ශන ප්‍රදර්ශන පවත්නවා ඒ කියන්නේ මිනිසුන්ට සමහර අයට දුප්පත් අයට ඒ අදාළ ආහාර ටිකක් ගන්න නැති වෙදී සුඛෝපභෝගී ජීවිත ගත කරන අය විශාල වශයෙන් ඒවා විනාශ කරන ආකාරයෙන් අපිට දකින්න පුළුවන් මේ සමාජය තුළ එතකොට ඒ කියන්නේ අර කියන සමානාත්මතාවය සහ ඒ පුද්ගල දැන් මෙහෙම ගැන ඔයාල කලකිරෙන්න එපා මේවා ගැන මේවා දැකලා බලලා සමාජය ගැන කලකිරෙන්න යන්න එපා. ඒ පුද්ගලයාගේ චර්යාව දිහා බලන්න. ඒ පුද්ගලයාගේ චර්යාව දිහා බලලා ඒ මිනිස්යාගේ ඒ අගනාකම් වටිනාකම් නැහැ කියලා අයින් කළා ගන්න එච්චර. ඒක කවුද කියන එක බලන්නේ නේද? ඒ සමාජයේ ඉන්න ඒ පුද්ගලයා අභිදම් පාලකයෝ නම් ඒ අදාළ පාලකයෝ පල්ලෙහා ඉන්න මිනිසුන්ගේ දුක ගැන හිතලා කටයුතු කරනවා නම් නේ? එතකොට එහෙම කටයුතු කරන්නේ නැත්තම් දැන් මම දැක්ක පාර්ලිමේන්තුවේ නැති අමතරුන කණ්ඩ දීපු බිල් එක විතරක් රුපියල් කෝටි 9 බැන්න. එතකොට ඒ මිනිස්සු කන බොන විදිය ගැන හිතා ගන්න ඕනේ නේද? මේ පාර්ලිමේන්තුවේ එද මේ 225 දෙනාට කණ්ඩ බොන්න දෙන්න රුපියල් කෝටි 9 9 9ට වඩා මේ බෞද්ධ කාලේ ගිහිල්ලා තිබුණා. එතකොට ඒ මිනිස්සු පාලකයෝ විදියට හැසිරෙන විදිය සහ පල්ලෙහා ඉන්න මිනිස්සුන්ට සලකන විදිය නේද? Taman ඕන අයපාකම් ඔක්කොම සපුරාගෙන පල්ලෙහා මිනිස්සු ගැන හිතන්නේ නැත්තම් ඒකේ කලකිරීමක් නෙවෙයි. ඒ අදාළ පුද්ගලයාගේ අර වටිනාකම හෙවත් අගනාකම නෑ කියන එක විතරයි ලබන්නේ. එතකොට ආදර්ශමත් බව නේද? දැන් කතා කරන සමහර මැතිවරු කතා කරන විදිය දෙවෙනා නේද? පොලින් නෑ කියයි, එහෙම එකක් නෑ කියයි, අපි නම් දන්නේ නෑ කියයි නේ. ඒව බලන්නකො. වටිනාකම් නේ, සාමූහික වටිනාකම් නෑ ඒ පුද්ගලයාට. එතකොට ඒව නෑ කියලා කියන්නේ අපි මේ කතා කරන සාධාරණ පද්ධතිය තුන නෑ නේද? संविधान जनता दुख निवा මේ වෙලාවේ ඩොලර් නැත්තම් ඔය කියන මැටි යමිතුරුන්ගේ account වල පිටරට සල්ලි තියලා ඉන්න ඕන තරම් ඉන්න. මේ කට්ටියට එකතු වෙලා හරි ටිකක් මෙහෙට ගෙනල්ලා මොනවද කරන්න බැයිද? පුළුවන්. එහෙම කරනවද නැද්ද? කරන්නේ නැහැ. අපි කියන්නේ එක්කෙනෙකුට නෙවෙයි. මම කියන්නේ එහෙනම් එහෙම කවුරුණි මේ වෙලාවේ පාට මන් දැක්ක අර කොරෝනා කාලේ එක්තරා පුද්ගලෙ ඇවිල්ලා මිනිසුන්ට කන්න බොන්න නැහැ කියලා පස්සේ එයාගේ අතේ තිබු පෞද්ගලික මුදල් රුපියල් කෝටි 3ක් මිනිසුන්ට බෙදලා දෙන්නවා. පෞද්ගලික රුපියල් කෝටි 3ක් මිනිසුන්ට බෙදලා දෙනවා. එහෙම මේ දවස්වලත් එහෙම කරන්න ඕන තරම් ඉන්නවා. දැන් ඒවා කීකී කරන්නේ නැහැ නේ. දැන් මම වෙන්න පුළුවන්, ඔයා වෙන්න පුළුවන්, තව කීප දෙනෙක් වෙන්න පුළුවන්. ඒ කරන දේවල් එහෙම සමහරක් අයිනේ එහෙම කීකී කරන්නේ නැහැ. හැබැයි කරනවා. සමාජ වගකීම නේ. දැන් ඒ සමාජ වගකීම ඉටු කරන එක තුල යම් යම් වටිනාකම් නිර්මාණය වෙලා දිනවා. දැන් මන්ද දැන් ඊයේ දවසේ මං ඉන්න අපේ ගෙදරට ගොම සමීපවද ආසන්න නගරයක් තියෙනවා. මේ නගරේ නම නොකිය ඉන්නකො. එතකොට ලොකු සංගීත සම්දර්ශනයක් ඊට ඉතින් මට ගෙදරින් නම් ඔක්කොම බලා ගන්න පුළුවන් කොහොම වුණා ආ ගන්න පුළුවන් කොහොම වුණා ඉතින් මම දැක්ක මිනිස්සු ඇවිල්ලා ඕ ගාලා වුණා එතන මිනිසුන්ගේ ඇත්තටම අර දුක තුනී වෙලා ඉඳලා යා පොඩි වෙලාවකට හරි එතකොට ඔය තෙල් ප්‍රශ්න නැහැ මොකුත් නැහැ මිනිස්සු ඌ කීකියා විසිල් දගා අපුඩි ගානවා ඉතින් ඒක අදාළ වෙළඳ සංගමයේ විසින් තමයි මේ ගීතම් කරලා ඉන්නේ කරලා තිබුණේ ඉතින් වෙළඳ සංගමයේ මිනිස්සු වෙනුවෙන් යමක් කරලා ඒ අය අපහම දාලා ඇක්සේ එහෙම දාලා උඩට ලොකු ස්ටේජ් යාලා කොන කරා බලන්න එතකොට ඒ සමහර අගනාගම් අපිට හිතා ගන්න බැහැ
වෙන්නේ අපි කරන දේවල් සහ ඒ කියන්නේ හැම එකක්ම අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ මොකද සල්ලි දීලා නෙවෙයි ඒක කරේ මිනිසුන්ට නිකන් ඇවිල්ලා ඒක බලලා රස විඳලා නේද සතුටු වෙලා යන අවස්ථාවක් හදලා දීලා තියෙනවා ඉතින් ඒ කාලේ ලංකාවේ තිබුණා තියෙන 365 දවසේ දන්ස ඕන කෙනෙකුට ඇවිල්ලා කාල බිල යන්න පුළුවන් සල්ලි නෑ කියලා හැම දුප්පත් කවුරු හරි ඉන්නවනම් ඇවිල්ලා කාල බිල යන්න පුළුවන් මේ දන්ස හදලා තියෙනවා හරි संबंध ඒ පුද්ගලයාගේ වටිනාකමක් ඒක. එහෙම නැත්නම් මේ සමාජයේ ඔක්කොගෙම අපි එකිනෙකාගේ සංසන්දනය කරන්න. දැන් ඔයාලේ අක්කා සමහරලාට වඩා හොඳයි අයියා හොඳයි. ඇයි? ඒ දෙන්නගේ තියෙන අගනාකම් වල ප්‍රශ්නයක් තියෙනවා. නංගි හොඳයි කොල්ලිය හොඳයි. අගනාකම්. පුංචි අම්මා හොඳයි බාප්පා හොඳයි. නැන්දා හොඳයි මාමා හොඳයි. මේ මොකද්ද? අගනාකම්. එංගා ඒක ජීවත් වීම සඳහා යාළුවෝ යාළුවෝගේ සමහර ක්වොලිටීස් නැහැ නේද? අගනාකම් නැහැ. සමහර යාළුවෝ ඉන්නවා නමකට අඩු යාළුවෝ නැහැ නේද? सैद्धांतिक අගනාගම් ගැන කතා කරා ආර්ථිකමය අගනාගම් ගැන කතා කරා එකමුතුකාමී අගනාගම් ගැන කතා කරා සමාජීය අගනාගම් ගැන කතා කරා දේශපාලනික අගනාගම් ගැන කතා කරා ආගමික අගනාගම් ගැන කතා කරා හරිද එහෙනම් මේ එක් එක් ප්‍රතිකඩයන් දිහා බලලා තම තමන්ගේ වටිනාකම් නිර්මාණය කරගන්න ඔයාලා අනිවාර්යෙන් ඔයාලගේ අගනාගම් ටික වැඩි කරගන්න ඒතොර ඒ අතර ආගමික අගනාගම් වලට මුල් තැනක් දෙන්න ඒ වගේම සමාජීය අගනාගම් ගැන වලට මුල් තැනක් දෙන්න ඔයාලා රුපියල් 100ක් හම් වෙනවනම් රුපියල් 1000ක් කර දෙන්න පුළුවන් නම් දෙන්න උත්සාහ කරන රුපියල් 1000ක් හම්බුනාට පස්සේ ඔයා 10ක් දෙන්නම් කියලා හිතාගෙන ඉන්න එපා. එහෙම වුණොත් එහෙම ඒක කවදාවත් ඉෂ්ට වෙන දෙයක් නෙමෙයි. මොකද ඔයාට උදේටම හම්බුනාට පස්සේ ඔයා දෙන්න පටන් ගන්නකොට තමයි ඒ අදහස ඒ ආකල්පය එංගම නැති වෙන්න පුළුවන්. හොඳ අදහසක් આવොත් ඒක ඒ වෙලාවෙම ක්‍රියාත්මක කරන්න. ඒක පස්සට දාන්න යන්නත් එපා. නේද? අදහස් පාව පස්සට දාන්න යන්න පුළුවන්. මොකද හොඳ අදහස් යටපත් කරන්න अपना तदास उन कारण इस वातु ऐने निसा परी इन्हें बस मावा कताकरण ने आकल्प के ने कताकरण ने ना आकल्प यानु किसी हम वस्तुन उद्यर्य अनहासित हुई पीली बंदा ऐगी मत कर लोगों ने प्रसादात को आप्रसाद प्रकाश एक ऐना भी धनात को हो रही है आत्मा में कर्तव्य में आकल्प उद्यर्य अभी अनुराग लगते परी इधर कोई कारण कार संविधान चार संविधान चार संविधान फलदायता वर्धने अवश्य वर्णा जन्म लागे कार्य सदा සංවිධානය තුල දක්නට ලැබෙන පුද්ගලයන් සමූහ සහ සංවිධාන ව්‍යුහයන් පිළිබඳව හදාරන ලබන විශේෂේත්‍රයක් විදිහට තමයි අපි සංවිධාන චර්යාව හඳුනාගත්තේ. හරිනේ? ඒතර මේ සංවිධාන චර්යාව ආස්සේ. අගනාකම් වලට අදාළ PDF එක නෝට් එක නැත්තම් මන් දෙන්න. මම බලලා දාන්න. හරි? ඕකක දාන්න ආපෝසෙක දාන්නකො. හරි? संविधान चर्यावधान चर्या विशेषित संविधान चर्यावे विकास संविधान चर्यावे विद्यात्मक कलमनाकरण विद्यात्मक कर्मणाकरण पेरे उगे
එතකොට ඒකේ සමාජ ස්වභාවය උනේ කුෂිකර්මාන්තය කාර්යසාන්දරයේ යොමු වෙලා තුනේ ගොයිපළ සහ ගෘහය කියන මූලික කරගනිමි ඒ වගේම ස්වභාවය ගත්තට පස්සේ ආර්ථිකමය ස්වභාවයක් තිබුණේ කල්මනාකරණයේ භූමිකාව උනේ සේවක චර්යාව පාලනය කිරීම හරිද සේවක චර්යාව පාලනය කිරීම ඊගොඩ අපි මේ සම්ප්‍රදායික යුගයට සම්ප්‍රදායික යුගය ගැන කතා කරද්දී ක්ලැසිකල් යුගය කියලා අපි කියන්නේ ක්ලැසිකල් වලට එද්දී ඒක 1880යි 1930යි එතකොට සමාජ ස්වභාවයේ කාර්මික කාර්ය සඳහා යොමු වූ ආකාරයේ තිබෙ කර්මාන්ත ශාලාව මානව ස්වභාවයේ ආර්ථික මිසෙක් තමයි අපිට හඳුනා ගන්න පුළුවන් උනේ කල්මනාකරණයේ භූමිකාව උනේ සේවක චර්යාව පාලනය කිරීම ඊට පස්සේ අපි එනවා චර්යාත්මක යුගයේ behavior චර්යාත්මක යුගයේ 1930යි 1960යි චර්යාත්මක යුගයේ තිබුණ සමාජ ස්වභාවයේ කාර්මික එතකොට ඒකෙත් තිබුණ කාර්ය සඳහා යොමු වෙච්ච ආකාරයේ කර්මාන්තශාලා ආර්ථිකය කියන්නේ මානව ස්වභාවය ගත්තොත් සමාජීය මිනිසා තමයි ඒකේ දඩිල්ලම් වුනේ කර්මනාකරණයේ භූමිකාව උනේ සේවක සමාජීය ක්‍රමේ නඩත්තු සේවක සමාජීය ක්‍රමේ නඩත්තු කිරීම තමයි මූලික උනේ ඊගොඩ අපේනවා 1960ට මෙහා වර්තමාන යුගයට ඒතර වර්තමාන යුගයේ ආසි පසු කාර්මික සමාජ ස්වභාවයේ කාර්ය සඳහා යොමු වෙච්ච ආකාරයේ කාර්යාලය සහ ගෘහය ඊගොඩට මානව ස්වභාවය උනේ සංකීර්ණ මිනිසා කලමනාකරණයේ භූමිකාව උනේ සේවක සංවර්ධනයේ ලබා දුන්න සේවක සංවර්ධනයේ ලබා දුන්න ඊට පස්සේ මෙන්න මේ තාස්සේ අපි එක එක න්‍යායන් ගැන කතා එක යුගයන් ගැන කතා කරද්දී අපිට වැදගත් එකක් තමයි පරිපාලන න්‍යාය. ඒතර පරිපාලන න්‍යාය ඉදිරිපත් කරේ කවුද? ඒකේ මූලිකත්වයේ ගත්තේ කවුද? ඕ මන් දැන් ඇඩ්මිෂන් ගැන කතා කරා නේද? ඇඩ්මිෂන් එක අදයි හෙටයි අතරේ වෙනවා කියලා කිව්වා. මම දැන් දැන්න ලොකුනේ. ඇඩ්මිෂන් නේ ඔය ඇඩ්මිෂන් හම්බෙලා නැහැ තමයි කීප දෙනෙකුට ඇඩ්මිෂන් හම්බෙලා තියෙනවා. හැමෝටම හම්බෙලා නැහැ. තොර පරිපාලන න්‍යායාසය කතා කරද්දී මේකෙදි හෙන්රි ෆේවල් අනිවාර්යෙන් අපිට අමතක කරන්න බෑ ෆේවල් 1916 දී කලමනාකරුගේ රැකියාව සමස්ත කාර්යයන් යටතේ සැලසුම් කරේ සංවිධානය කිරීම විධාන දීම සම්බන්ධීකරණය කිරීම සහ පාලනය කොටස් කීයකට බෙදුවද පහකට බෙදුවා කොයි කාලද 1916 එන්නේ ආගවකවණු මතක තියාගන්න. හෙන්රි ෆේවල් කොයි කාලෙද කියලා අහුවොත් එම 1916 අහන්න පුළුවන්. දැන්නේ නේද? එතකොට මේකේ ගත්ත ප්‍රධාන කාර්යයන් පහක් තිබ්බා. සැලසුම් කරණය ඒ වගේම සංවිධානය කිරීම විධාන දීම සම්බන්ධීකරණය පාලනය පහකට බෙදන්න හරිද ඊට පස්සේ හෙන්රි ෆේවල්ගේ විශ්වීය කර්මනාකරණ මූලධර්ම 14 මේකට විශේෂ නමක් දැම්මා විශ්වීය කර්මනාකරණ මූලධර්ම 14 මොකක්ද එක කාර්ය විභජනයේ අධිකාරීත්වය විනය විධාන දීමේ ඒකීයභාවය මේ වීමේ ඉතිභාවයේ උද්ගලයන්ට මඟ පෙන්වීම පාරිතෝෂණය මධ්‍යගතකරණය ස්කාලදාමය ක්‍රමය සාධාරණත්වය සේවක ස්ථාවරත්වය ස්ථාපිත වීම සාමූහික ප්‍රයත්නය ඔන්න ඔය කර්ම කාරණා ටික හරිද ඕකෙන් අපෙන් අහන්න පුළුවන් හෙන්රි ෆේවල් ගැන කතා කරද්දී ඊපස් විද්‍යාත්මක ගුරුකුලයේ තමයි සමායෝජනයේ විද්‍යාත්මක ක්‍රම කොට සොයා ගැනීම වගේ කරුණු කාරණා චර්යාත්මක යුගයේදී හේතු පරීක්ෂණේ කතා කරලා වර්තමාන යුගයේදී ඩග්ලස් මැග්‍රේගේ එක්ස් හා වයි න්‍යාය ගැන කතා කරා ඊගොඩ අපිට වැදගත් වෙන්නේ මොකද්ද උද්ගල චර්යාව කියන්නේ මුකට පුද්ගල චර්යාව කියන්නේ ඒක ඇයි වැදගත් වෙන්නේ පුද්ගල චර්යාව ගැන බලපාන සාධක මොනවද කෙනෙකුගේ චර්යාව ගැන බලපාන සාධක
මොකද ප්‍රශ්නයක් තියෙන බල්ල ඉන්න මතකයන් ඉන්ඩෙක් එක්සෑම් එකේ වැඩිම ලකුණු ගන්න කෙනාට සම්මානයක් හම්බ වෙනවා කියලා අහන්නේ. ඒකෙදි ඉන්ඩෙක් එක්සෑම් එකේ ලකුණු වගේම ඔයා ප්‍රොජෙක්ට් එකක් හදන්න ඕනේ. තේරුණාද? දැන් ඒක මම කියලා ඉන්නේ. ඉන්ඩෙක් එක්සෑම් එකේ ඔයාට හම්බ වෙන ලකුණු 180යි නේ හම්බ වෙන්නේ. ඉතුරු ලකුණු 20 හම්බ වෙන ප්‍රොජෙක්ට් එක. හරිද? එතකොට ඇත්තටම ඉන්ඩෙක් එක්සෑම් එකේ හොඳම ලකුණු ගන්න කෙනා ප්‍රොජෙක්ට් එකක් හොඳට කරගුවොත් වැඩිම ලකුණු ගන්නවා. ඒක පැහැදිලි. ප්‍රශ්නයක් නෑ. එතකොට මෙන්න මෙයාට තමයි අපි the best student කියලා සම්මානයක් දෙන්නේ. ඒ වගේම දැන් මෙයා සමාලාර වැඩිම ලකුණු අරගෙන හදපු ප්‍රොජෙක්ට් එකට මෙයාට හිතන්නකෝ මෙයා මේකෙන් ලකුණු 79ක් ගත්තා මේකෙන් ලකුණු 18ක් ගත්තා. එතකොට මෙයාගේ ඔක්කොම ලකුණු ටික ආවට පස්සේ 97යි. මෙයා තමයි හොඳම වැඩිම ලකුණු ගත්ත කෙනා. හැබැයි තව කෙනෙක් ඉන්නවා එක්සෑම් එකකින් එයා ලකුණු ගන්නෙ අපි හිතමු 70යි. ප්‍රොජෙක්ට් එකේ සමාන ලකුණු 20 ගන්නවා. එතකොට එයා ලකුණු 90 එයා හොඳම කෙනා නෙවෙයි. හැබැයි එයා මේ ප්‍රොජෙක්ට් එක සම්බන්ධයෙන් හොඳම කෙනා නිසා එයාට අපි දෙනවා the best project කියලා වෙනම සම්මානයක් දෙනවා. එතකොට සම්මාන දෙකක් හම්බ වෙනවා. දැන් සමානවන මේ සම්මාන දෙක එක්කෙනෙකුට වෙන්නත් පුළුවන්. මොකද එයා මේකෙත් එක වෙලා මේකෙත් එක වුණොත් එම දෙකම එක්කෙනෙකුට කරන්න දෙයක් නැහැ. පියන දෙකක් වෙනවා. එකක් දක්ෂතම ශිෂ්‍යයා කියලා කියන්නේ මේ දෙකේම වැඩිම ලකුණු කරා වැඩිම ලකුණු ස්කෝ කරපු කෙනා. ඒ වගේම හොඳම ව්‍යාපෘතිය කියලා වෙනම දැන් මේ 31 ඔයාලා දන්නවා කොන්නකේෂන් එක තියෙනවා BMI CH එකේදී. එතකොට ඒකේ කණ්ඩායම් දෙකක් තියෙනවා. ඒ කණ්ඩායම් දෙකේම ඉන්නවා දක්ෂතම ශිෂ්‍යෙක් ඉන්නවා හොඳම ව්‍යාපෘති සම්මාන හම්බ වෙනවා මෙඩල් එකක් හම්බ වෙනවා මෙඩල් එකක් හම්බ වෙනවා. ඉතින් ඒක ගන්න ඉන්නවා. දැන් තාම කවුද කියලා එයාලා දන්නේ නැහැ. අන්තිය තෝරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට ඒක ගන්න පුළුවන්. දැන් උත්සාහ කරන්න ඇත්තටම අපි මං කිය අර රැකියාවක් සඳහා යනකොට අපිට මේ හම්බෙච්ච සම්මාන දෙන්නකොටනේ අපි වටිනාකම වැඩි වෙන්නේ. ඇත්තටම දක්ෂතම ශිෂ්‍යයෙක් කියලා කියන්නේ අපි ඔයාලා ගන්න බෙජ් එකේ ටොප් වුණා කියලා කියන්නේ බෙස්ට් ටොප් කියලා කියන්නේ නෙමෙයි. ඒ වුණා නැච්ච වෙන්න ආපහු යන්න තියෙන ඉඩකඩ හම්බ වෙනවා අපි ඕන වෙලාවක නෙමෙයි විශ්වවිද්‍යාලේ බෙස්ට් ටොප් වෙලා ෆස්ට් ක්ලාස් එකක් එළියට බහිනවා තියෙන තැන ඔයාලා දන්නවා නේද එළියට එන්නේ ඉස්සෙල්ලා අධිකාචාර තමතුරු හම්බෙච්චා ඉන්නවනේ. මේක මේ පාඨමාලාව වාසියත් අපේ දැන් ඔයාලගේ HR එක පාසෙත් ලෙක්චර්ස් ලා කීප දෙනෙක් ඉගෙන ගන්න HR එක. ඒකත් මම බොහොම මෙතමාණියු කියන්නේ ලෙක්චර්ස් ලා කීප දෙනෙක් ඉන්න දැන් පෙරේද විශ්වවිද්‍යාලයේ රජරට එහෙම මට කීප දෙනෙක් කතා කරලා පස්සේ තමයි මම දැනන්නේ. ඒ අය දැනට ලෙක්චර්ස් ලා විදිහට වැඩ කරනවා. නමුත් එයාලට HR එකේ අවශ්‍යතාවය තියෙන නිසා HR එක හදාගන්න. ඉතින් ඇත්තටම හොඳයි. මේකත් ටික තමන්ගේ දැනුම කියවන්න අපි කාට හරි උගන්වනවා නම් අපි දැනගන්න බෑ නේද? අපි ඉගෙනගෙන ඒ දේවල් එකතු කරගෙන යන්න ඕන නිසා ඒවා වටිනවා. හරි? එහෙනම් මතක තියාගන්න මේකෙත් උපරිම ලකුණු ගන්න ප්‍රොජෙක්ට් එකක් උදේ හදලා ඉවර කරන්න ඔයාලට ගොඩ ගන්න පුළුවන්. හරි? පුද්ගල චර්යාව කියන්නේ බලපාන සාධක තමයි වයස. ඔයාලා දන්නවා වයසයි රැකියාව අතර තියෙන මොන සම්බන්ධයක්ද? වයසට යාම සහ කාර්යඵල අතර තියෙන මොන සම්බන්ධයක්ද? වයසට යන්න කාර්යඵල මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ සම්බන්ධයක් තියෙනවා නේ. කාර්යඵල අඩු වෙනවා වයසට යන්න. ලිංග බේදය. ස්ත්‍රී පුරුෂ භාවයත් එක්ක ගත්තට පස්සේ අපිට කියන්න බෑ ඇත්තරම කාන්තාවන් සහ පිරිමින් අතර කාර්ය සාධනයේ අඩුවක් තියෙනවා කියලා. නමුත් කාන්තාව වැඩිපුර නිමාඩු ගන්නවා කියන එක බෑ. කාන්තාව වැඩිපුර නිමාඩු ගන්න එයාට අර දන්ත ප්‍රසූතිය වගේ හේතු කාරණා මුල් කරගෙන ඒ නිමාඩු එයා ගන්න නිසා සාපේක්ෂව ඒ වගේම ඔයාලා දන්නවා ළමයි දරුවෙක් හම් වෙලා ස්කෝලේ අරන් යන්න උනාට පස්සේ ස්කෝලේ මොකක් හරි රැස්වීමක් තියෙනකොට අම්මා තමයි යන්නේ. ආන් ඒ වගේ දේවල් ගැන බලනකොට දරුවෙක් අසනීප වුණොත් එහෙම හොස්පිටල් එකේ නතර වෙන්නේ අම්මා. ඒත් මෙන්න මේ වගේ කරුණු කාරණා මුල් කරගත්තට පස්සේ වැඩිපුර කාන්තාවන් නිමාඩු ගන්නවා කියන එක ලිංග භේදයත් එක්ක හඳුනා ගන්නවා. ඒ වගේම අපි මානසික හැකියාව ගැන කතා කරනවා. IQ වගේ ගත්තොත් එහෙම IQ වගේ දේවල් අපි සැලකිලි අර ගන්න එක එක් පුද්ගලයාගේ හැකියාව. දැන් IQ එක සම්බන්ධයෙන් ඔයාලට පේපර් එකක් තියලා තමයි බොහෝ වෙලාවට අද හැකියාව වලට පවා ගන්නෙ. ඒ වගේම ශාරීරික හැකියාව කියන්නේ ඔයාලා දන්නවා එක එක් පුද්ගලයාගේ දක්ෂතාවයන් විද්‍යාව.
बस निश्चित आलेपन दलपन दलगण प्रसन्न शारीरिक अविज्ञानात्मक मनस उप विज्ञानात्मक मनस सिग्मंड फ्रॉयड कथा ලිංගික වර්ධන කාල පරිච්ඡේදයේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විසින් ඉදිරිපත් කරපු කාල පරිච්ඡේදයන් පහ ගැන එයිදී වයස අවුරුදු බිඳුවත් 1 අතර මුඛ්‍ය අවධිය වයස අවුරුදු 1 4 අතර පාසිය අවධිය වයස අවුරුදු 4 6 අතර සයින අවධිය වයස අවුරුදු 6 12 අතර අනුෂය අවධිය වයස අවුරුදු 12 18 අතර ප්‍රජනන අවධිය කියන මෙන්න මේ අවධීන් පහ ගැන අපි නිරන්තරයෙන් ප්‍රශ්න අහනවා ඒතකොට සමාජාලාර කාල වකවානුව ගැන අහන්න පුළුවන් क्षण गति लक्षण संबंधी वर्तमान प्रायोगिक मन संभाव्य आरोपित न्याय समाज न्याय मूलाश्रपणु नीति मूलाश्रीता
ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය ගැන කතා කරද්දී ප්‍රොජෙක්ට් එක ගැන කලබල වෙන්න එපා ඔයාලට ඇගෙයිම ප්‍රොජෙක්ට් එකක් කරන්න තියෙනවානේ ප්‍රොජෙක්ට් එක ගැන මම කතා කරන්න ඔයාලත් එක්ක 27 3 10 වෙනිදා කතා කරමු 3 වෙනිදා කතා කරන්නෙත් නැහැ 3 වෙනිදා කතා කරන්නේ 10 වෙනිදා Zoom meeting එකක් දාලා ඔක්කොම සම්බන්ධ වෙන්න ඕනේ ඒක මම ඉරිදා හවස වගේ ගන්න ඉරිදා හරි එහෙම නැත්නම් සෙනසුරාදා හවස ගන්න හරි සෙනසුරාදා හවස ගත්තොත් එහෙම 9 සෙනසුරාදා වගේ වැටෙන්නේ मुस्लिम नीति कथा कर उदरण नीति कथा कर संबंधी मूलिक मार्गमेंटक पक्ष विशेष අත්තිකාල වගේ දේවල් වලට ගණන් වල සමාලාර දීලා තියේ ඒවා ඇතුළත් කරගන්නේ ඇතුළත් කරන්නේ මොකද්ද මූලික වැටුප විතරමයි ඇතුළත් කරන්නේ ඊගොඩ සේවා නියුක්ති භාරකාර ආනන්දර 1986 අංක 44 දරන මනත නේද එතකොට මේකේ අර්ථේ සේවා යෝජකයා තමයි දායකනුල ගිවන්නේ සේවා දායකයා වෙනුවෙන් මූලික වැටුපට 100% මූලික වැටුපට 103% දායකනුල ගිවනවා इगड़ पारितोषिक पणते वेद पणते अणते
පාරිතෝෂික ගෙවන්න වෙන්නේ ආයතනයේ සේවකයෝ 15ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඕනේ වසර 5කට වඩා වැඩි කාලයක් සේවයේ නියදී සිටිනවා නම් එයා අයින් වෙනකොට අපි කියන්නේ ග්‍රැටිවිටි කියලා අයින් වෙනකොට අන්තිමේට ගත්ත මාසේ වැටපෙන් භාගයක් වැඩ කරපු වර්ෂ ගාණේ ඉතිර කරලා යෝජකයා විසින් ඉවත්ව යන සේවකයාට ගෙවන්න ඕනේ කියනවානේ ඉවත්ව යන සේවකයාට ගෙවන්න ඕනේ ඊගාට අපිට වැදගත් විදියට සලකන්න තියෙන්නේ ප්‍රසූතිකාධාර ආඥා පනත 1939 අංග 32 ගන්න ප්‍රසූතිකාධාර ආඥා පනත පළමු දරුවා සඳහා 42කුත් සෝරි පළවෙනි දරුවා සඳහා 84කුත් දෙවෙනි දරුවා සඳහා දින 84කුත් තුන්වෙනි දරුවාගේ සිට දින 42ක නිමාඩුවකුත් ප්‍රසූතිකාධාර පනත යටතේ කාන්තාවන්ට හම්බ වෙයි පිරිමියාට හම්බ වෙනවද प्रश्न अनिवार्यन कथा कर තියෙන පණක් තමයි සේවකාර සාධකාර මුදල් පණත සේවා මුක්ති බාරකාර අරමුදල් පණත පාර්තෝසි ගිරී පිළිවන් පණත ප්‍රසූතිකාධාර පණත සාප්පුවා කාර්යාල පණත පරිපාලක සභා ආඥා පණත ඔන්න ඔය ටික විශේෂයෙන්ම ප්‍රශ්න අහන්න තැන් ඊගොට හම්කරු වන්දි ආඥා පණතෙම ප්‍රශ්නයක් අහයි හම්කරු වන්දි ආඥා පණත पणते මේ පනතට අනුව වයස අවුරුදු 18 වැඩි කාන්තාවන් වයස අවුරුදු 14යි 18යි අතර තරුණ අය වයස අවුරුදු 17ට වඩා අඩු ළමයින් ගැන අවධානය යොමු කරලා තියෙනවා. එතකොට ඒ පනත් වලට අමතරව තව පනත් ඔක්කොම 44ක් වෙනකන් කඳු කාරණා ඇතුළත් කරලා තිබ්බා. එතකොට ඔය කරුණු කාරණා තමයි මූලික වශයෙන් අපිට කතා කරන්න තිබ්බේ. ඊට පස්සේ මම කේස් ස්ටඩි එකට එන්න ඉස්සෙල්ලා තව ඔයාලත් එක්ක කතා කරමු කරුණු කාරණා ටිකක් තිබ්බා. නේද? මොනවද ඒවා? ඒවා තමයි ජපන් කළමනාකරණය ගැන කතා කරා. හරි? ජපන් කළමනාකරණය ගැන කතා කරනකොට ජපන් කල්මනාකරණයේ පංචවිධ සංකල්ප නේද පංචවිධ සංකල්පය මොකද්ද කියලා ඔයාලගෙන් අහන්න. ඒකට ගියපාර පංචවිධ සංකල්පය පිළිබඳව ලියන්න දුන්නා. ඉතින් මේ පාර පංචවිධ සංකල්පය ගැන ලියන්නත් දෙන්න පුළුවන්. නමුත් ඉදිරිගාන එකක් ඇහුවොත් එහෙම පංචවිධ සංකල්පයේ තියෙන ඔය පංචවිධ සංකල්පය මොකද්ද? ඒ පහ මොකද්ද කියලා ඔයාලගෙන් අහන්න පුළුවන්. හරිද? මොකද්ද මේ පහ? තේරි නේද? තේරි අපි කතා කරන ඊට පස්සේ සේතෝන් ඊට පස්සේ සේකෙත්සු නේද ඒ පහ මතකයිනේ ඒ පහ ගැන අහන්න පුළුවන් සේතෝන් ඒ පහ අනිවාර්යයෙන්ම එයි තේන්සෝ සේකෙත්සු සහ සිත්සුකේ කියන මේ කරුණු පහ ගැන අහන්න පුළුවන් ඒකේ වැදගත්කම අහන්නත් පුළුවන් හරි එතකොට ඒක ගැන අපි කතා කරලා ඒ ටික ඉවර කරා ජපන් කළමනාකරණය සම්බන්ධේ ඊට පස්සේ අපි ආවේ අන්තිමේට අපි ආවේ ව්‍යාපෘති සංසම් කරණය ගැන කතා කරන්න. එතකොට ව්‍යාපෘති ගැන කතා කරනකොට ව්‍යාපෘතියක් කියන්නේ මොකද්ද? නේද? ව්‍යාපෘතියක් කියලා කියන්නේ මොකද්ද කියලා අපි කතා කරා විශේෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කිසියම් කාල පරිච්ඡේදයක් තුළ මූල්‍ය හා භෞතික සම්පත් උපයෝගී කර ගැනීම සිදු කරන ලබන ක්‍රියාකාරකම් ව්‍යාපෘතියක් ලෙස හඳුනාගත්තා. ව්‍යාපෘතික විශේෂිත ලක්ෂණ තිබුණා. ඊට පස්සේ ව්‍යාපෘතිය ගතලා පස්සේ ව්‍යාපෘති චක්‍රය ගැන තියෙනවා. නමුත් ඒක නම් විභාගයට අහන්නේ නැහැ.
ව්‍යාපෘති සකිත අධ්‍යයනය ගැන කතා කරා මේක විශේෂයෙන් වැදගත් කොටසක් ඒකේදී අනිවාර්යම අහන එකක් තමයි ඔය ව්‍යාපෘති සකිත අධ්‍යයනයේ සරකා බලන කරුණු ඒකේ වාණිජ සකිතාවේ කියන්නේ මොකද්ද නේද නිෂ්පාදයේ තියෙන ඉල්ලුම වගේ දේවල් සැලකිලිවට ගන්න එක වෙනදපල කාර්මික සකිතාවය ඒ වගේම මූල්‍ය සකිතාවේ ආර්ථික සකිතාවය ආයතනික සකිතාවය පාරිසරික සකිතාවය හරි ඔය කර්ම කාරණාට අනිවාර්යෙන් වැදගත් ඊගාට අපිට වැදගත් කාරණාව තමයි ව්‍යාපෘති වර්ගීකරණය තර ව්‍යාපෘති වර්ගීකරණයේ අර්ථේ අපිට නිරන්තරයෙන් අහන එකක් තමයි සූත්‍ර මූල්‍ය ව්‍යාපෘති කියලා කියන්නේ රුපියල් 5000යි 25000යි අතර ව්‍යාපෘති මේක ආරම්භ කිරීම සඳහා කටයුතු කරපු කෙනෙක් තමයි බංග්ලාදේශයේ මහාචාර්ය මහමුදු ජුනිස් කියන කෙනා තමයි 2006 යාට නොබෙල් තෑග්ගත් හම්බුණා. එඳ ඒ තෑග්ග හම්බෙච්ච අවුරුද්ද මේ වගේ දේවල් අහන්න පුළුවන්. මේකේ මූල ආරම්භකයා කවුද කියලා. ඒතර බංග්ලාදේශයේ මහාචාර්ය මහමුදු ජුනිස් තමයි මේකේ මූල ආරම්භකයා විදිහට කටයුතු කරේ. එතකොට දුගී ජනතාවෙන් මුදවා ගැනීම සඳහා විශේෂයෙන්ම ග්‍රාමීය කාන්තාවන්ට හැකියා අවස්ථා ලබා දීම සහ ඔවුන්ගේ ආර්ථික මට්ටම ඉහළ නැන්වීම මූලික කරගෙන මේ ව්‍යාපෘතිය ආරම්භ කළා. ඒතර සුද්ධ මූල ව්‍යාපෘතියේ අද දකින්න කොට තියෙන අඩුපාඩු ගැන විභාගෙදී අහන්න පුළුවන් මම කිව්වා. මේ සඳහා දැන් ලංකාව වගේ ගත්තොත් එහෙම අයකරන පොලි ප්‍රතිශතය වැඩි. ණය අයකරන විදිය අක්‍රමිකවත් විදිහට එකතු කරන්න. මේකේ අධීක්ෂණය කරන්න ආයතන නැහැ, නිරීක්ෂණය කරන්න නැහැ කවුරු. හිතුමතේ කටයුතු කරනවා. සමහර අය සීරිවසා ගැනීම පවා සිද්ධ කරලා තියෙනවා. පෞල් ප්‍රශ්න ආදී ගොඩාක් දේවල් මේ නිසා ඇති වෙලා තියෙනවා. ඒ හින්දා මේක ප්‍රමාණ කුල භාවයක් නෑ නමුත් මේක අර කණ්ඩායම් ක්‍රමයකට ණය ලබා ගැනීම සඳහා ග්‍රාමීය වශයෙන් ක්‍රියාත්මක කරන වැඩසටහනක්. ඊට පස්සේ අපිට වැදගත් වෙන්නේ කුඩා ව්‍යාපෘති කියලා කියන්නේ රුපියල් මිලියන 10කට වඩා අඩු නේද? එතකොට ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව තමයි නිර්ණායක විදිහට ඉදිරිපත් කරන්නේ රුපියල් මිලියන 10කට අඩු ව්‍යාපෘති කුඩා ව්‍යාපෘති කියලා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම මධ්‍ය පරිමාණ ව්‍යාපෘති කියලා කියන්නේ රුපියල් මිලියන 10ක් රුපියල් මිලියන 40ක් අතර ව්‍යාපෘති මධ්‍ය පරිමාණ ව්‍යාපෘති විදිහට ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරලා තියෙනවා වර්ගීකරණය. ඊගොඩ අපිට කතා කරන්නේ විශාල ව්‍යාපෘති ලාජස් කියලා කියන්නේ රුපියල් මිලියන 40 ඉඳන් රුපියල් මිලියන 100 දක්වා වූ ව්‍යාපෘති විශාල ව්‍යාපෘති ගණයට වැටෙනවා. ඒ වගේම අතිවිශාල ව්‍යාපෘති කියලා කියන්නේ රුපියල් මිලියන 100ට වැඩි ඒ කියන්නේ රුපියල් කෝටියට වඩා කෝටි 10කට වඩා වැඩි ඒවා අපි සලකන මොනවද අතිවිශාල ව්‍යාපෘති කියලා. ඉතින් ඒවා තමයි අධිවේගී මාර්ග විදුලි බලාගාර ඉදිරිපත් කරන ඒවා මේ වගේවා මහා පරිමාණ පරිමාර්ග මේ වගේවා අපි කියනවා අතිවිශාල ව්‍යාපෘති කියලා. මේවට බොහෝ විට මුදල් හම්බ වෙන්නේ රජය සහ විදේශ ආධාර තමයි මොන්නේ එහෙම නැත්නම් මේව ආරම්භ කරලා ක්‍රියාත්මක කරන්න බෑ. ඒතර ඔන්න ඔය කර්ම කාරණා ටික තමයි වැදගත් වුණේ ව්‍යාපෘති සම්බන්ධයෙන්. ඊට පස්සේ ව්‍යාපෘති ඇගේම් සම්බන්ධයෙන් ඔය කර්ම කාරණා ටික මම කතා කරලා ඉතර කරා. එතකොට දැන් ඊගාවට මම ඔයාලට කතා කරන්න එන්නේ ඔය කර්ම කාරණා මුල් කරගෙන ආන්න පුළුවන් ඒවා තමයි ඔය කිව්වේ. තොර හැබැයි ඊගාට අපිට අහන්න පුළුවන් තව එකක් තමයි දැන් මේ ලියන ඒවා ගැන කතා කරද්දී ලියන පේපර් එක ගැන කතා කරද්දී ලියන පේපර් එක කියලා කියන්නේ මම කියන්නේ මේ ප්‍රශ්න පහ කේස් ස්ටඩි එක ගැන කොහොමද කතා කරන්නේ විශේෂ දෙයක් නැහැ. කේස් ස්ටඩි එක අනිවාර්යෙන්ම ඔයාලා ලියන්න මේක කේස් ස්ටඩි එකේ දෙන සිද්ධිය මම කතා කරලා දිනවා ඔයාලට ඒක ඒ විදිහටම කරගන්න ඕනේ. කොහොමද මං කියන්නේ මෙන්න මේ කෙටි ප්‍රශ්න වල කෙටි නෑ මේක 1 2 3 4 5 මෙතන අහන ප්‍රශ්න පහට මොන වගේ ඒවා එයිද කියලා මම මේ කියන්නේ. මං කිව්වා එකක් එන්න පුළුවන් නායකත්වය මට හිතිච්ච දේවල් ටික මම මේ කියන්නේ. හරිද? එක ප්‍රශ්නයක් එන්න පුළුවන් නායකත්වය ගැන අහලා නායකත්වයේ මූලික ලක්ෂණ සහ ඒ තියෙන தත්ත කරුණු කාරණා ඉදිරිපත් කරලා අහන්න පුළුවන්. හරිද? ඊට පස්සේ තව මේකේ පාඩම් දිහා බලද්දී අපිට පෞද්ගලික කාලයත් එක්ක බලනකොට නූතනීය මානව සම්පත් කළමනාකරුවන්
මූණ දෙන ගැටලු තියෙනවානේ නූතනයේ වෙද්දී මානව සම්පත් කළමනාකරුවන් දැන් ගිය පාර ආරම්භකදී නූතන මානව සම්පත් කළමනාකරුවේ කාර්යභාරය හරිද ඒ නිසා මට හිතෙනවා මේ පාර අහන්න බැරි නෑ නූතන මානව සම්පත් කළමනාකරුවන් මූණ දෙන අභියෝග එතකොට ඔයාලට ලියන්න පුළුවන් මේ කොරෝනා වගේ වසංගත කාලයක් පවා එතකොට ලියනකොට ලියන්න ඕනේ නූතන මානව සම්පත් කළමනාකරුවේ කාර්යයන් ටික ලියලා ඒ කාර්යයන් සාර්ථකව ඉටු කර ගැනීමට ඇති බාධාවන් අභියෝග කියලා කියන්නේ අද මොකද තියෙන බාධාව දැන් අද නම් අපේ වගේ රටක නම් දැන් මේ වෙනකොට විදුලිය පිළිබඳ ප්‍රශ්නත් මානව සම්පත් කළමනාකරණයට බලන විනිමය ප්‍රශ්නත් බලන දැන් සේවක රඳවා තබා ගැනීම පිළිබඳ ගැටලු තියෙනවා සේවකයන්ට වැඩ ගැනීම පිළිබඳ ගැටලු තියෙනවා නිෂ්පාදිතයන් අලෙවි කර ගැනීම නොහැකිවීම තුළ ආයතන මූල්‍ය අපහසුතාවයන් පත් වෙලා තියෙනවා මේ ඔක්කොම මානව සම්පත් කළමනාකරණය හරහා අවසානයේ යනවා ඒ නිසා අහන්න බැරි නෑ නූතන මානව සම්පත් කළමනාකරුවන් මුහුණ දෙන අභියෝග මොනවද කියලා අද වෙද්දි සේවකයෝ ගන්න එක ප්‍රශ්න ආයතනයකට සේවකයෝ බඳවා ගැනීම පිළිබඳ ගැටලු තියෙනවාද නේ හරි අමාරු සේවකයෙක් ගන්න රඳවා තබා ගැනීම ඊටත් වඩා අමාරු මොකද සේවකයා සහ සංවිධානයේ මානව සම්පත් කළමනාකරණය අතර තියෙන සම්බන්ධතාවය අද බිඳිලා තියෙනවා ආයතන වල ප්‍රධානීන් කියන සේවක පිළිගන්න නේ ඒක එක විදිහට ක්‍රියාත්මක වෙලා යන්න බෑ එතකොට අහන්න බැරි නෑ අභියෝග මොනවද කියලා අහන්න බැරි නෑ එතකොට අපි දන්නවා නූතන මානව සම්පත් කළමනාකරණය නැත්නම් සමකාලීන මානව සම්පත් කළමනාකරණය මොනදේ ප්‍රධානතම අභියෝග තුනක් යටතේ කතා කරන්න තිබුණා මොකද්ද තනි පුද්ගල අභියෝග සංවිධානමය අභියෝග සහ පාරිසරික අභියෝග කියලා මේක ලස්සනට එතනක් කතා කරගන්න මේ ඔක්කොම මොනවද අභියෝග තමයි එතකොට ආ මෙතනින් පටන් ගන්න කමන්නේ නූතන මානව සම්පත් කළමනාකරණය මොනදේ අභියෝග කියපුවම නූතන මානව සම්පත් කළමනාකරණය මෙන්න මේ අභියෝග තුනට මුහුණ දෙනවා නේද මේ තුන යනද මෙන්න මේ කාරණා කිව්වොත් ඔය ඔක්කොම කියනවා හරි මම ඔය කතා කරන ඔක්කොම කියනවා නූතන සමකාලීන මානව සම්පත් කළමනාකරණය මුහුණ දෙන අභියෝග එතකොට සම්නිවේදනයේ අද ප්‍රශ්නද එහෙනම් අපිට අහන්න බැරි නෑ සම්නිවේදනයේ මේකට බාධක හරි සම්නිවේදනයේ හා තොරතුරු කාට නූතන මානව සම්පත් කළමනාකරණයේ සාර්ථකත්වයට බලපාන්නේ කෙසේද කියලා අහන්න බැරි. ඒතර ඒ වගේ අහුවොත් එම සම්නිවේදනයේ ඇත්තටම වටිනවා වටිනවා කියන එක පාවිච්චි කරනකොට බොහොම අර පරිස්සමෙන් සම්නිවේදනයේ පාවිච්චි කරගන්න ඕනේ සංවිධාන සාර්ථකත්වය සඳහා. අද වෙද්දී මුදුකාංග නිර්මාණය කරන්න තියෙනවා. මේ මුදුකාංග පාවිච්චි කරන මානව සම්පත් කළමනාකරුවන් මේ මුදුකාංග පාවිච්චි කරනකොට අනිවාර්යයෙන්ම මේ මුදුකාංග පිළිබඳ හොඳ දැනුමක් පුහුණුවක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ආවට ගියාම මේ මුදුකාංග පාවිච්චි කරන්න බැහැ නේද? ඒතර මුදුකාංග පාවිච්චි කිරීම සම්නිවේදනයේදී සේවකයන් සමග අදහස් වමාරු කරගෙන සේවකයන්ගේ ගැටලු හඳුනාගන්න නේද? සේවකයන්ට විසඳුම් ලබා ගන්න. සම්නිවේදනයේ පාවිච්චි කරනකොට මේවා හරියටම කරන්න. ඒ නිසා තමයි එතන අර ඩවුන්ලෝඩ් කමියුනිකේෂන් සහ අප්වර්ඩ් කමියුනිකේෂන් කියලා ඔයාලා ඉගෙන ගත්තේ. ඉහළ සම්නිවේදනයේ සහ පහළ සම්නිවේදනයේ එහෙම නැත්නම් යටත් සම්නිවේදනයේ උඩත් සම්නිවේදනයේ කියලා මම කියුවේ. ඒතර මෙන්න මේවා සම්නිවේදනයේ සම්බන්ධ කරලා අහන්න පුළුවන්. එහෙම වුණොත් අද සම්නිවේදනයේ හරහා මානව සම්පත් කළමනාකරණය ගැබ්ලා තියෙන වාසි ටික ලියන්න. හරි ඒ වගේ වැදගත්කම ලියන්න. හරි පිටු භාගයක් පිටුවක් ලියා ගන්න බැරි වෙන්නේ නැහැ ඔක. සම්නිවේදනයේත් කොච්චර දේවල් තියෙනවද? අද වාණිජ කරන අභ්‍යන්තර සම්නිවේදනයේ මේවා, බාහිර සම්නිවේදනයේ මේවා කියලා දාන්න. මේ අභ්‍යන්තර සම්නිවේදනයේ කොච්චර දේවල් තියෙනවද? නේ ඔයාලට ආයි කලින් බේජ් වල පාස් පේපර් ඩවුන්ලෝඩ් නම් මම පැහැදිලි පේපර් එක ගිය සතියේ තව කතා කරා. හරිද? මේ ඔක්කොම නෙවෙයි අවශ්‍ය කරන එක මම ගිය සතියේ කතා කරා. ඒවට අදාළවත් කතා කරා. දැන් ඔයාලා වෙන මොනවද කියන හිතන්න යන්නේ මේක පාස් පේපර් වල ආයෙව හොයන්න යන්න ඕනේ නැහැ. මම මේ අද දවසේ කියන ටික හොයාගෙන යන්න ඕනේ. මොකද පාස් පේපර් වල උත්තර නැන්නේ. පාස් පේපර් වල අංශ සී කවදාවත් ගහලා නැහැ. එතකොට නිකන් ප්‍රශ්න පත්‍රයේ විතරනේ තිබ්බේ. ඉතින් මං කතා කරන මේ ප්‍රශ්න ටික හොයාගන්නකෝ අද දවසේ. හරි මේ ටික අරගෙන ලෑස්ති වෙන්නකෝ. එතකොට ඔයාලා මේ මං කියන ඒවට උත්තර ටික හොයාගන්නකෝ. එතකොට ඔයාලට යමන පහසුයි ඈ. හරි. එතකොට සම්නිවේදනයේ එහෙනම් කොයි වගේද යොදා ගන්න පුළුවන්? මේ කරුණු ගැන අවධානය යොමු කරන්න වෙනවා. ඊගාට දැන් අද ගොඩාක් වෙලාවට විනය වැරදි
විනය වැරදි වැඩි සංවිධානය. ඒතර විනය වැරදි වැඩි වීම මේක නීතිය සම්බන්ධ කරලා අපිට අහන්න පුළුවන්. සංවිධානයේක විනය වැරදි ඉහළ මට්ටමකට පවතිනවා. ඒ නිසා මේක සංවිධානයේ සාර්ථකත්වයට බලපානවා. ඒතර සංවිධානයේක සාර්ථකත්වය ඇති කර ගැනීම සඳහා විනය කොයි වගේ හසුරුවා ගන්න ඕනද වගේ අහුවොත් එහෙම විනය සම්බන්ධයෙන් අහුවොත් අනිවාර්යයෙන්ම ඔයා දාන්න ඕන දෙයක් තමයි විනය සම්බන්ධයෙන් සංවිධානයේක සාර්ථකත්වයට කරා යනකොට පොදු විනය මාලාවක් තියෙන්න ඕනේ නේද? ඒතකොට මේ පොදු විනය මාලාව ඇතුලේ අපි අර දකින එක රටක් එක නීතියක් කියලා කියන්නේ නේද? එක රටක එක නීතියක් තියෙන්න ඕනේ කියලා දැන් වෙනම බලයනියක් පිටක් හදලා තියෙන්නේ. ඒතකොට මේ කියන්නේ පොදු තත්ත්වයක් කියලා කියන සංවිධානයකත් ඒක එහෙමමයි. සංවිධාන පද්ධතිය ඇතුලේ එක නීතියක් තියෙන්න ඕනේ. ඒක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා වුත් එහෙම රත්තුන් නීතිය මූලධර්ම ටික තමයි අනිවාර්යයෙන්ම ලියන්නේ. රත්තුන් නීතිය මූලධර්ම කියලා කියන්නේ එක රටක් එක නීතියක් තමයි. ඇල්ලුවොත් පිච්චෙන. නීතිය කැඩුවොත් හැමෝටම දඬුවම් හම්බෙනවා. අල්ලන ප්‍රමාණයට පිච්චෙන. අල්ලපු ගමන් පිච්චෙන. කවුරු ඇල්ලුවත් පිච්චෙන. නේද? එහෙනම් ඔය එක රටක් එක නීතියක් කියන්නේ ඇත්තටම මොකද්ද? රත්තුන් නීතිය මූලධර්ම. එහෙනම් සංවිධාන පරිසරයකට ඇතුලේ මේ ටික එහෙමම වෙන්න ඕනේ. ඒතර විනය සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් අහන්න බැරි කම නෑ. එහෙම වුවත් එහෙම අපි ඒකට ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඊට අමතරව ගියපාර සහ ඊට ඉස්සෙල්ලා අහපු ඒවා තිබුණේ ප්‍රධාන අනපන තුනක් හරි දෙකක් හරි විස්තර කරන්න කියලා තිබුණා. ඒ වගේම අභිප්‍රේරණ න්‍යායන් දෙකක් විස්තර කරන්න කියලා තිබුණා. මම මේ කියන්නේ ඉස්සෙල්ලා තිබ්බ ඒවා. හරිද? අහලා තිබ්බ ප්‍රශ්න. ඒතර ඔය වගේ ප්‍රශ්න ටික ඊට පස්සේ මානව සම්පත් කළමනාකරුගේ කාර්යභාරය මේව තමයි පහුගිය කාලෙත් අහලා තිබුණේ. ඒතර මම හිතන්නේ මෙන් මේ වගේ දෙයකට මේ වගේ අහයි කියලා. හරිද? එතකොට මම කියනවා මේකට උත්තර ලියනකොට ඔයාට හිතෙච්ච විචිකිච්චා ලියනව නෙවෙයි. සිද්ධාන්ත කරුණු මූලික කරගෙන යන්න. තේරුණාද? සිද්ධාන්ත ලියලා ඉවර වෙලා දැන් විනය ගැන අහුවර රත්තුන් නීතිය මූලධර්ම ටිකක් ලියලා යන්න. නීතිය ගැන අහුවොත් එම නීතිය කියන්නේ මොකක්ද? නීතිය කියන්නේ මොකද්ද? ශ්‍රී ලංකාවේ ප්‍රධාන නීති ප්‍රභේදයන් මෙන්න මේ වගේ තියෙන. ඒතර ශ්‍රී ලංකාව තුළ නීතිය ක්‍රියාත්මක වීම තුළ ඒ වගේම එක සංවිධානයක් තුළ ක්‍රියාත්මක වීම තුළ සංවිධානයේ සාර්ථකත්වයට බලපාන කොහොමද කියලා ඔයා හිතලා ලියන්න. මොකද මේවා ඍජුවම උත්තර ලියන්න පුළුවන් විදිහට ඔයාලට දෙන්නේ නැහැ. ඇයි ඒ? ඔයාලා පොත තියෙනවනේ නම් පොතෙන් බලලා ලියන්න පුළුවන් නේ. කරුණු ටික ඒ තරම්ම පල්ලෙහා මට්ටමට පේපර් එක හදන්නේ නැහැ. ඉන්ද මේ ලකුණු 40 ගන්න වෙන්නේ මොයාට? ගත්ත දැනුම ಉಪಯೋಗී කරගෙන ලියන්න. හරි ගත්ත දැනුම ಉಪಯೋಗී කරලා ලියන්න තමයි මේක දීලා තියෙන්නේ. හරිද? ඒ නිසා මට හිතෙනවා මෙන්න මේ වගේ තැන් වලින් අහන්න පුළුවන්. ඒ වගේම ගැටුම් ගැන අහන්නත් පුළුවන්. ගැටුම් කලමනාකරණය කරගන්න ඕනේ කොහොමද? ගැටුම් කියන්නේ මොකද්ද? ගැටුම් කලමනාකරණය කරගත යුත්තේ කෙසේද? මේකත් අදට ගැළපෙන මාතෘකාවක්. හරිද? ඒතොර ගැටුමක් කියන්නේ මොකද්ද? ඒක කලමනාකරණය කරගන්න ඕනේ කොහොමද? දැන් ගැටුමක් කියලා කියන්නේ එහෙනම් මතයන් එකිනෙකට නොගැලපීමක්. ඒතොර ගැටුම් සම්බන්ධයෙන් ඉදිරිපත් කරගෙන මතයන් කීපයක් තියෙනවා. ගැටුම් හිතකර සහ අහිතකර වර්ගයේ දෙකක් තියෙනවා. ඒ වගේ හිතකර ඒවා වැඩි කරගන්න ඕනේ, අහිතකර ඒවා අඩු කරගන්න ඕනේ කියලා තියෙනවා. ඒතොර ගැටුමක් නැති කරගන්න නම් යදා ගන්න පුළුවන් ශිල්පීය ක්‍රමක් තියෙනවා නේද? ඒතර මෙන්න මේක සම්බන්ධයෙන් අහන්නත් පුළුවන්. ගැටුම් කලමනාකරණය සම්බන්ධයෙන්. ඒතර එහෙනම් ඔයාලා අනිවාර්යයෙන්ම නායකත්වයේ සම්බන්ධයෙන් බලාපොරොත්තු වෙන්න, ඒ වගේම නූතන මානව සම්පත් කලමනාකරුගේ අභියෝග සම්බන්ධයෙන් බලාපොරොත්තු වෙන්න, එහෙම නැත්නම් ඔහුගේ කාර්යභාරය ගැන බලාපොරොත්තු වෙන්න, සංනිවේදනය ගැන බලාපොරොත්තු වෙන්න, විනය නීති රීති ගැන බලාපොරොත්තු වෙන්න, ඒ වගේම ගැටුම් කලමනාකරණය ගැන විශේෂයෙන් අවධානය යොමු කරගන්න. ඒ වගේම අනපනක් ගැන වුත් මේ වාට බලලා ලියන්න පුළුවන්. හරිද? ඕක ගැන අවධානයෙන් අවබෝධයෙන් ඉන්න. ඊගොඩ මට කතා කරන්න තියෙන්නේ සිද්ධි අධ්‍යයනය. සිද්ධි අධ්‍යයනය සමානලාට අදට ගැලපෙන විදිහට මේක හදලා එවන්න පුළුවන්. කොහොම එමුවත් මේක ASCII තියෙන්නේ හැම වෙලාවෙම අඩුපාඩු. ඉස්සල්ලාම බලන්න මේ සිද්ධි අධ්‍යයනය ලියන්න යද්දී මේකේ අඩුම ගන්න මානව සම්පත් කල්පනා කරන දෙපාර්තමේන්තුවක් තියෙනවාද කියලා බලන්න. එහෙම නැත්නම් ඒක තමයි පළවෙනිම අඩුව. හරි ඊට පස්සේ බලන්න මේ සේවකයන්ට EPF දෙනවා.
ETF දෙනවද? ඕක බලන්න. ග්‍රැටිවිටි එක දෙනවද? පාරිතෝෂික දෙනවද? මම මේ කියන අඩුපාඩු හොයන්න යන විදිය. ඒ වගේම බලන්න වෙලාවට රැටුක් දෙනවද? රැටුක් දෙනවද? උසස් සීන් දෙනවද? ඒ වගේම මේ අය ගැටුම් ගැටලු හරියට විසඳනවද? ඒවට පිළිතුරු හම්බ වෙනවද? සුබ සාධනය කොහොමද? සේවක තුට්ටිය ඉහළ නැන්වීම සඳහා අවශ්‍ය කරන ක්‍රමවේද තියෙනවද? මනා පුහුණුව හා සංවර්ධනය සිද්ධ කරනවද? හරිද? විනය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? පක්ෂපාතී අය විතරක් වැඩිපුර සලකනවද? හිතවත් අය මූලික වෙච්ච ක්‍රමවේදයක්ද මේක ආසේ තියෙන්නේ? ඊට පස්සේ ආයතන ප්‍රධානියාගේ මැදිහත් වීම අඩුද? හොයා බැලීම නැද්ද? ඊට පස්සේ මේක ආසේ හොරකම් තියෙනවද? මෙන්න මේවා හොයන්න. මේ කේස් ස්ටඩි එක ආසේ ඔයා හොයන්න බෑ මොනේ. ඒ හොයනකොට මම අර කිව්වා මේක දෙපාර්තමේන්තුවක් තියෙනවද නැද්ද කියලා බලන්න. එතකොට සමහරලාට සාමාන්‍ය අධිකාරී පත්වීම වෙන්න පුළුවන්, මානව සම්පත් කර්මාකාරුද පත්වීම වෙන්න පුළුවන්. පත්වීම දීපු ක්‍රමවේදේ හරියද? වැරදිද? පත්වීම ලිපිය දෙනකොට දුන්නේ, උසස් වීම දෙනකොට දුන්නේ නිවැරදි ක්‍රමවේදයේද නැද්ද? සේවකයන්ගේ සේවක අර්ථසාධක කර්මවල සහ සේවා නිමිති බාර ආරම්භවල වෙලාවට ගෙවනවද? පාරිතෝෂික වෙලාවට ගෙවනවද? සේවකයන්ගේ වැටුප් වෙලාවට ගෙවනවද? අත්‍ිකාරම් වගේ දේවල් සේවකයන්ට ගන්න පුළුවන්ද? නිල ඇඳුම් ටික දෙනවද? ඊට පස්සේ ප්‍රවාහන පහසුකම් ටික දෙනවද? ඊට පස්සේ නේවාසික පහසුකම් දෙනවා නම් නේවාසික පහසුකම් ටික දෙනවද? ආහාර වෙලාවට දෙනවද? ඊට පස්සේ මේ අයගේ අත්‍ිකාර වගේ දේවල් ගත්තොත් එහෙම සාමාන්‍ය වැඩ කරන දිනයක් වගේ නෙවෙයි, අනිත් දවස්වල ගෙවන්න ඕන ප්‍රමාණය වැඩි. ඒ අත්‍ිකාර මෙයාල වෙලාවට ගෙවනවද? ඊට පස්සේ උසස් වීම විෂයාකාරව සිද්ධ වෙලා තියෙනවද? උසස් වීම ක්‍රමවේදයේ හරියද? ඒ වගේම හිතකර අයටද, ඒ කියන්නේ එයාලට පක්ෂපාතී අයට විතරද උසස් වීම දීලා තියෙන්නේ? එහෙම නැත්නම් උසස් වීම කාලයක් පුරාවටම දීලා නැද්ද? මම මේ කියන්නේ අනුපාත හොයාගන්න. ඒක හොය හොය ලියනවා. ඊගාවට ගැටළු විසඳා ගැනීම සඳහා පත් කරලා තියෙන ක්‍රමවේදයේ හරියද? ගැටළු විසඳීම එහෙම දුක් ගැනීමේ කර්මනාකරණේ මේ ආයතනේ හොඳයිද? දුක් ගැනීම විසඳන්නේ නැද්ද? දුක් ගැනීමේ කර්මනාකරණේ කරන්නේ නැද්ද? හිතකරායට එහෙම නැත්නම් පක්ෂපාතී අයගේ දේවල් විතරද බලන්නේ? අනිත් අය ගැන සැලකිල්ලක් නැද්ද? විනය වැරදි කොහොමද? විනය වැරදි සම්බන්ධයෙන් දෙන දඬුවම් සාධාරණීකරණය කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් විනය වැරදි සම්බන්ධයෙන් හැමෝටම එක හා සමානවද? එහෙම නැත්නම් එක හා සමාන නැද්ද? ඒ වගේම සුභ සාධන පහසුකම් කොහොමද? ලබා දෙන සුභ සාධන පහසුකම් ප්‍රමාණවත්ද? ඒවත් ප්‍රමාණවත් නැද්ද? එතකොට සේවකයන්ගේ පුහුණුව සංවර්ධන වැඩසටහන් ගැන අවධානය යොමු කරලා තියෙනවද? සේවක කාර්යඵල කාර්ය සාධනය වැඩි කර ගැනීම සඳහා අවධානය යොමු කරලා තියෙනවද? ඒ සඳහා මූලික කරුණු කාරණා යොදවලා තියෙනවද? ඒවා ගැන හොයලා බලලා නැද්ද? සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාවය පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවද? රැකියා සුරක්ෂිතතාවයට අහුරු කරන්න පුළුවන්කමක් හම්බෙලා තියෙනවද? ඒ වගේම සේවකයන්ගේ තෘප්තිය වැඩි වෙන ආකාරයේ සම්බන්ධතා ගොඩනගා ශ්‍රමික සම්බන්ධතා ගොඩනගා ගන්න පුළුවන් විදිහට විවිධ ක්‍රීඩා තරග උත්සව සංවිධානය කරලා තියෙනවද? එතකොට සේවකයොත් එක්ක ගිය කර්මනාකාරීත්ව සුවදව කටයුතු කරලා තියෙනවද? බලන්න අඩුපාඩු කොච්චරක් තියෙනවද? මේ ටික ඔයා එක එක හොයලා 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 ඉන්නකොට ඔයා ලකුණු 10 අරගෙන නේද? මේ ටික තමයි මම ඔයාගෙන් අහන්නේ. කියන්නේ පේපර් එක ඇස්සේ ඔයාගෙන් මේවා තමයි අහන්නේ. ඒතර මේ ටික තමයි ඔයාලා ලියන්නේ. අනිවාර්යයෙන්ම ඔයාගේ කේස් ස්ටඩි එක ඇස්සේ සිද්ධියක් දෙන්න ඇස්සේ මේක තියෙනවා. දැන් අපි පහුගිය කාලේ ලියපු ඒවාත් එහෙමයි. මම ඔයාලට පැහැදිලිව කිව්වා ගෙදර ඉඳන් ලියන්න කියලා කිව්වා. ඒතර ලියන්න නැතුව එක පාට මේක ලියන්නත් බැහැ. හැබැයි මම මේ අන්තිම මොහොතේ කියනවා මේවා ගැන හොයලා 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 කරුණු වශයෙන් ඕනනම් කරුණු වශයෙන් ලියන්න, ඡේද වශයෙන් ඕනනම් ඡේද වශයෙන් ලියන්න ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයා මේ අඩුපාඩු ටික හොයාගත්තට පස්සේ ඔයා මේකේ ප්‍රධානියා හරි මානව සම්පත් කර්මනාකරු හරි උනාට පස්සේ ඔයා කොහොමද විසඳන්නේ කියලා වුණා නම් මෙන්න මේ EPF වෙලාවට ගෙවන්න නැත්තම් EPF එක වෙලාවට ගෙවන්න, පාරිතෝෂික වා වෙලාවට ගෙවන්න, උසස් වීම සම්බන්ධයෙන් ක්‍රමවේදී හරියට හදලා නැත්තම් උසස් වීම සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදී ඔයා සකස් කරනවා කියලා ලියන්න. විනය සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් වාක්‍ය රත්තුම් නීතිය මූලධර්ම ක්‍රියාත්මක වෙලා නැහැ. මේවා හරියට ක්‍රියාත්මක කරවන්න ඕනේ. බඳවා ගැනීම ක්‍රියාපටි පාටිය අසාර්ථකයි. සස්සීම් ක්‍රියාපටි පාටිය අසාර්ථකයි. ඒවා නිරදි කරන්න ඕනේ. සුභ සාධන පහසුකම් මේක වඩා විධිමත් කරන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරන ක්‍රමවේද සකස් කරන්න ඕනේ. සේවක සුභ සාධනෙ වැඩි වෙච්ච ගමන් සේවකයාගේ තෘප්තිය වැඩි වෙනවා. ඒ නිසා කාර්යඵල වැඩි වෙනවා. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරන්න ඕනේ. විනය සම්බන්ධයෙන් දෙල්ලමන දඬුවම් සේවකයාට හිත කරවෙන්න ඕනේ, අයිති කරවෙන්න බෑ. අනිත් පැයටත් බලපාන්න ඕනේ. සමස්ත කාර්ය සාධනයේදී හිත කරවෙන්න ඕනේ, අයිති කරවෙන්න බෑ දඬුවම් නිසා.
खाली पढ़ बिंदु वर्णों तेरे आसार तक आए मिन्न में विद्यत है ओया मिन्न में संबंधे सुबह वादी वादास्ती कर इधर ही बात करना पहले जिधर तो एक मिन्न में कारु कारण आटी का तमाई बलापुरुष ने पेपर एक आस से मीट वड़ा दिया अपने वे तो ओया लिए ने कुटा पहले जिधर माँ मां की हुए अरु पारु की तो पिटू देखा पत लिया न මේ වලියදී සාමාන්‍යයෙන් පිටු භාගයකට වඩා වැඩිපුර ලියන්න. එතකොට ඇති පිටුවක් ලියන්න පුළුවන් නම් හොඳයි. ලියන්න පැය 3ක කාලයක් තියෙනවා. ඉදි ගන්න ප්‍රශ්න 60යි. ලියන්න තියෙන මෙන්න මේ කරුණු කාරණා ටික. ඒතර මේක ගැන අවධානය යොමු කරගන්න අනිවාර්යයෙන්ම ලකුණු 75කට එහා සියලු දිනාම ලබා ගත යුතුයි. සියලු දිනාම ලබා ගත යුතුයි. ප්‍රොජෙක්ට් එක සම්බන්ධයෙන් සහ ඇසයින්මන්ට් එකක් තියෙනවා. ඒක සම්බන්ධයෙන් මම කතා කරන්නේ අප්‍රේල් 9 වෙනිදා හවස තමයි ඒක මම දාගන්නේ. ඒතකොට දැනට ඔයාලට ඇඩ්මිෂන් එක යම් ප්‍රමාණයකට හම්බෙලා ඇති. ඉතුරු අයට හම්බෙලා නැහැ. අද දවසේ සහ හෙට දවසේ ඇත්තට ඇඩ්මිෂන් එක ඔයාලට හම්බෙයි. ඉදිරිගාන පේපර් එක උත්තර ලියන ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියන කොටු කොලි 60ක් ඒක ඔයා print එකක් ගන්න ඕනේ. ඒක ඔයාලට හෙට අනිත් වෙලෙ ඉස්සෙල්ලා ඒක ඔයාලට හම්බ වෙයි. මේක ඔයා අරගෙන තියාගන්න. ඒතකොට ලබන සතියේ ඔයාලගේ පාඩමාලාවේ මූලික කරුණු පාඩමා ටික අපි කතා කරලා ඉවර වෙනවා. මේ දක්වා ඔයාලා දන්නවා අවුරුද්දකට ආසන්න කාලයක් එකට අපි කටයුතු කරා. ආසන්න වශයෙන් ලෙක්චර්ස් මම කරන දැන් 40කට පිට වෙන්න ඉඳලා තිබුණා. මේ ඔයාලා දන්නවා එහෙම පාඩමාලාව එහෙම ක්‍රියාත්මක නොවන තා නොවනවා. ඒතර මේ විධිමත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ බොහෝ තැන්වල. මේ නිසා ඔයාලා අන්තර්ජාතික ව්‍යාපාර උපායමාර්ග විශ්වවිද්‍යාලයේ කෙරේ විශ්වාසය කියලා ඒ අඩිය කියලා මෙතෙන් ආවා ඒ විශ්වාසය අදටත් පැකලා තියෙනවා ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් කෘතිකා වෘත්ති අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය තියෙන ආයතනයක් විදිහට තමයි මේ පාඩමාලාව ක්‍රියාත්මක වෙන්නේ මේ දවස්වල අර රිනුවල් එක හින්දා සමාහලාවට දාලා ඇදී මේ වෙලාවට තාවකාලිකව ව්‍යාපාරිකයේ නතර කර ඇත කියලා සමාහලාවට දාලා ඇදී වෙබ්සයිට් එකේ කලබල වෙන්න එපා ये साथी तैविला ये रिन्यूअल का आप आलू कर लग गया इनका याला ऑटोमेटिकली समाज साथी देखा तूने आपको गया तो देखे एक्टिव कर रहा है ये सिस्टम में के तीने का तो आप इधर मूव कराने को लायक अपने हम एक लिया पादिक्या आए थे ना कि जेटा आप वो याला आउट तो देखें देखा रिन्यूअल कर कर हमने इन साथ में ये ताव काली को यार नाटक कर ला आप वो याला एविला මේ විෂය නිර්දේශය ටික බලලා අවශ්‍ය කරන ක්‍රමවේදයන් ටික හරියට කරනවද නැද්ද කියලා හොයලා බලලා ගියාට පස්සේ ආපහු වලුත් කරනවා දැන් ගිය සතිය ඇවිල්ලා ඒක අම්මේ තියෙන ඔක්කොම කරලා ගියා ඒකට ආපහු එක වෙබ් එකේ අප්ඩේට් එකේ මේ කවුරු තව 10ක් 15ක් ගියාද එහෙම ගැටලුවක් නැහැ ඒකේ විදිහටම යනවා ඒ නිසා ඒ විශ්වාසයෙන් ඔයාලා මෙතෙන්ට ආවා ඒ විශ්වාසයෙන් මම රැකලා තියෙනවා හැබැයි මම ඔයාලට ඉදිරියේදී මීට වඩා වැඩි වටිනාකමක් මේ සාධකයක් එක්ක ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා අපට ඇඩ්මිෂන් එක හිටාරි අනිදාරි ලැබුණොත් ඒක ෆිල් කරලා අපි එවන්න ඕනේ කවුද සර් ඔයා ෆිල් කරලා එවන්න කියන්නේ ඇඩ්මිෂන් එක ෆිල් කරලා ඇඩ්මිෂන් එකයි පේපර් එකයි දෙකම එකවර තමයි එවන්න ඕනේ ඔයාගේ උත්තර පත්‍රයේ ඇඩ්මිෂන් එකයි දෙකම එකවර එවන්න ඕනේ ඈ අකුරු කටුවට ලියන එක කියන් ලියන්න යන්න එපා මොකද පේපර් එක බලන්නේ මම නම් බැලුවොත් මොනවාරි කරයි ගිය පාර පේපරුත් මට හම්බුන්නේ නැහැ බලන්න තේරුණාද ප්‍රශ්න පත්‍රයේ එහෙන් හැදෙන්නේ ප්‍රශ්න පත්‍රයේ බලන විදිය තීරණය කරන්නේ ඒ අය ප්‍රොජෙක්ට් එක බලන විදිය තීරණය කරන්නේ ඒ අය එතකොට මට ඇතම් අවස්ථාවල හම්බ වෙලා තියෙන පේපර් බලන්න ඉතින් ඒ නිසා මට කියන්න බෑ ඒක මට දුන්නොත් බලනවා මිසක් එහෙම බලන්න බෑ අතරම ඒකට වෙනම කණ්ඩායම් දාලා ඉන්නේ ඒ නිසා ඔයා මට නෙමෙයි උත්තර ලියන්නේ ඒ අය තමයි උත්තර බලන්නේ ඒ නිසා ඔයා අකුරු ඇත්තටම හොඳ ලස්සනට ලියන්න හැම උත්සාහ කරා වේගය වැඩි වෙනකොට කටු වෙන්න පුළුවන් නමුත් වේගය වැඩි වෙනකොට ලස්සන කියන්නේ තේරෙන්නේ නෑ එච්චරයි පුර අයන්න හරි පයන්න හරි පයන්න හරි මේක කයන්න කියලා බලා ගන්න පුළුවන් විදිහට ලියන්න හරි
මහලුකු ලස්සනක් ඕන නේද? හැබැයි පිළිවෙල තියන ප්‍රශ්නංග හරියට දාන්න නේද? මෙතන මෙහෙ දාන්න යන්න බෑ. දැන් අටුපලේ කුණත් ඔයාලා දානකොට කපනකොට කොටනකොට ඒව කරන්න යන්න එපා. ඒ වගේම අනිවාර්යයෙන්ම අද තියාගන්න උත්තර පත්‍රයේ ලියලා ඉවරනාට පස්සේ ඒක පරිස්සම් කරලා ෆයිල් එක දාලා අයින් කරලා තියන්න. එහෙම මේ විසිට් කරන්න යන්න එපා. හේතුව සමහරවල්ලාට මේල් එක වැඩ කරන්නේ නැතුව ආපහු ඔයාලට කෝල් කරලා කියනවා සමහරවල්ලාට ඒක මාසෙකින් වෙන්න පුළුවන්. ආපහු ඒක දාන්න. හරි? සමහර අය කොලයක් දෙකක් මිස් වෙනවා. එතකොට උත්තර බලන අය බලනකොට සමහරවල්ලාට අග කොලේ නැත්තම් ලකුණු කපා හරින් නැතුව සානුකම්පිතව ආපහු ඔයාලට කතා කරලා කියනවා මෙන්න මේක එවන්න කියලා සමහරවල්ලාට එහෙම වුණොත් මට තමයි කියන්නේ මෙන්න මෙයාගේ පේපර් එක ආපහු ගෙන්නවා කියලා. එතකොට මම ආපහු කියන ඔයාට ඔන්න ඔය පේපර් එක හැබැයි වෙනස් කරන්න යන්න එපා. වෙනස් කරන්න කිසිම හේතුවක් නැහැ. වෙනස් කරන්න බෑ. වෙනස් කරොත් එයාලා දැනගන්නවා. ඒ නිසා ඒක හැමම ආපහු යා. ෆයිල් එක දාලා තියන්න. අනිවාර්යෙන් ෆයිල් එක දාලා තියන්න. රිසල්ට්ස් අවුට් කරනකම් තියාගන්න. හරි? ලියන එකේ මම කියන්නේ මොකද්ද? හાર્ඩ් කොපි එක. අනිවාර්යෙන් හැම ෆයිල් කරලා අයින් කරලා තියාගන්න රිසල්ට්ස් අවුට් කරනකම්. මොකද කවදා ආපහු ඔයාලා ওই පේපර් එක ආපහු දාන්න කියලා කියයිද දන්නේ. හරි? කියමු ගමන් ආ දාන්න ලෑස්ති වෙලා ඉන්න. හරි? ඒ නිසා කොළවල නිල තැන් තැන් වල දාලා මේන් කියලා විසිට් කරන්න යන්න එපා. වෙනම ෆයිල් එක දාලා අරන් ඉන්න. හරි? ඒක අනිවාර්යයි. ඈ? තව මොනවද දැනගන්න තියෙන්නේ? ගිය පාර ඊමේල් කරන්න කිව්වේ. ඊමේල් එක තමයි අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. ඒතකොට ඊමේල් කරගන්න බෑ කියලා කියන්න එපා. ඊමේල් එක කරන්න පුළුවන් ගිය පාර වාර කරේ. හරි? මේකප් ටෙස්ට් එක දෙන අයගේ මේ ඩේට් එක ෆික්ස් කරන්නේ 4 වෙනිදා පස්සේ. හරි? 4 වෙනිදා පස්සේ තමයි ෆික්ස් කරන්නේ. 4 වෙනිදා මේකප් ටෙස්ට් එක ලියන්න ඉන්න අයට මැසේජ් එකක් දෙනවා ඔන්න ඔයාලා ගෑස් දෙන්න කියලා. ඒක අනිවාර්යයෙන්ම අවුරුද්දේ පස්සේ වැටෙන්නේ ඈ. අවුරුද්දේ ඉස්සෙල්ලා වැටෙන්නේ අවුරුද්දේ පස්සේ වැටෙන්නේ. මොකද දවස් 14ක් තියෙනවානේ. සාමාන්‍ය ෆොටෝ ගාලා ඔක්කොම කරලා ඔයාලට අතිරේක පැය භාගයක් දීලා තියෙනවා. 12ට එක්සෑම් එක ගුණනට පස්සේ 12 මාර වෙද්දී තමයි ඔයාලට සබ්මිට් කරන්න කියලා තියෙන්නේ. සමහරවිට විනාඩි 45ක් විතර ගිය වෙලාවල් තියෙනවා, පැයක් ගිය වෙලාවල් තියෙනවා. මේල් එක එහෙමද වෙලා ඒව ලොකු ප්‍රශ්න නෙවෙයි, ඒව විසඳ ගන්න පුළුවන්. නමුත් අවංගෝ ඔයාලා 12 මාර වෙද්දී ඒක ඉවර කරන්න උත්සාහ කරන්න. හරි? හරි. තව මොනවද තියෙන්නේ? තව මොනවද ප්‍රශ්න තියෙනවා? හරි. කොහොමද විභාගයේ සම්බන්ධයෙන් ගැළලුවක් තිබුණොත් අපි විසඳගමු. නැත්තම් අපි අනිවාර්යයෙන් 9 වෙනිදා හමුනාට පස්සේ අපි ඒව ගැන තව කතා කරමු. මෙතනින් එහාට ඉස්සරහට මොනවද කරන්න තියෙන්නේ කියලා කතා කරමු. එහෙනම් ඔයාලා මා කෙරෙහි යම් කිසි විශ්වාසයක් තිබ්බම මම ඒ විශ්වාසය මම හිතනවා අඛණ්ඩව කඩන්නේ නැතුව මම ඒක කරා. පන්ති එක දවසක්වත් මම පන්ති කට් කරේ නැහැ නේද? අර හේතුව මේ හේතුව කියලා මම ඔයාලගේ පන්ති තියන්නේ නැතුව එහෙම තිබුණා. එක දවසක් පේපර් එක කතා කරනකොට කරන්ට් එක ගිහලා ප්‍රශ්නයක් ඇති වුණා. ඒ හැරෙන්න මූලික පාඩම් ටික හැමදාම මේ වෙලාවට මම කරා. මම ඒකයි ඔයාලටත් කියන්නේ මටත් ලොකු ප්‍රශ්නයකට ලොකු ප්‍රශ්න කියන්නේ සමහරවල් ලොකු ලොකු දේවල් කරන්න සිද්ධ වෙන වෙලාවල් තියෙනවා. ඒකට මෙතන යන්නේ කියලා දේවල් තියෙනවා. හැබැයි එකක් මම කැප කරලා ඔයාලා වෙනුවෙන් අවශ්‍ය වෙලාවෙදී ඔයාලට අවශ්‍ය කරන දේවල් ටික මම දුන්නා. එහෙනම් තමා අත ඇති වැඩ විමා කරන මිස අමාවට කරුණ නට වුණා නැත. එතන ඉඳගෙන ඒ අදාළ කාර්යයන් ටික කරලා තියෙනවා. ඒ නිසා බලමුට අපිට මේ වැඩේ ඉවර කරගන්න පුළුවන්. ඔයාලගේ තාමත් අභිමානවත් විදිහට ඔයාලගේ කමියුනිකේෂන් එක BMICH එකේම තියලා ඒ සහතික ලබා දීමේ කටයුත්ත අපි උත්පාදසවත් විදිහට කරමු. ඉතින් ඒ එදා ස්ටේජ් එකේදී ඒ සාමර්ථයක් අරගෙන ස්ටේජ් එකෙන් බැහැලා යන්න සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම ආශිර්වාද කරනවා. මොනවා හරි ගැටලුවක් තිබුණොත් එහෙම WhatsApp එක හරහා විමසීමක් කරන්න. ඇඩ්මිෂන් එක හෙට දවසේ අද තහම්මලේ ඇඩ්මිෂන් ලබා ගැනීමේදී යම් කිසි කෙනෙකුට පාඨමාලා ගාස්තු ගෙවා ගැනීමට නැහැ වෙලා තියෙනවා නම් මේ වෙනකොට ගැටලුවක් තියෙනවා නම් WhatsApp එක හරහා විමසීමක් කරන්න. එහෙම නැත්නම් 0.7463873 කියන නම්බරේ කෝල් එකක් ආවා තියෙනවා. මේ නම්බරෙට කෝල් එකක් දීලා කියන්න අවශ්‍ය කරන විසඳුම් ටික හම්බ වෙයි. එහෙනම් අපි අදට මේ කටයුත්ත ඉවර වෙනවා. ලබන සතියේ අය හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ සතියේ හම්බ වෙනවා. හැබැයි ලබන සතියේ වාට අනිවාර්යයෙන්ම ඉතින් 9 වෙද්දී 8:45 වෙද්දී මැසේජ් එකක් එයි. එක්සෑම් එකට ලැස්ති වෙන්න කියලා. ඒ වගේම 9 වෙද්දී ඔයාට පේපර් එක හම්බ වෙයි. එතකොට පේපර් එක ඔයා ගත්තා ඔන්ලයින් ඉන්න ඕනේ. ඔයා පේපර් එක ලිව්වා නම් හරි. හරි. ස්තුතිය ප්‍රකාශ කරලා දිනවා. හොඳයි. අපි 9 වෙනිදා සෝද සීලියව කතා කරමු. නේද?
නමවෙනිදා සීළු දිනාටම සම්බන්ධ වෙලා අපි සූද සීලිය කතා කරලා අපිට තව මොනවද කරන්න පුළුවන් කියන දේවල් ගැන අපි බලමු එහෙනම් අපි අද දවසේ මේ කටයුත්ත ඉවර කරනවා ඔයාලා යාළුවෝ ඉන්නවනම් 27 වෙනිදා ලබන ඉරිදා අපි අලුත් බැච් එක පටන් ගන්නවා ඒකට සම්බන්ධ කරන්න එහෙනම් බොහොමත්ම ස්තුතියි Thank you, sir. Welcome. Thank you, sir. Welcome.